දී මේ මේක පටන් ගන්න ඉස්සෙල්ලයි කියන්නේ සර් හරිද දැන් මේ මේ වැඩසටහනට අපි මෙහෙම එනවා මේ පුටුලේ ඊ කතන්දරෙ නෙමෙයි දැන් සර්ට බේද අතන්ට ගිහලා ඉඳගෙන ඉඳලා වැඩි සර්ට හැන්ඩල් කරන්න පුළුවන් මේ පුළුවන් නේන පුළුවන් කියන්නේ දැන් මේ හසන්දලායි ගොළු කරන මැඩ වගේ නෙමෙයි ද එයාට මොනවා හරි වාසියක් ඇති මේ වැඩි මට ෂුවර් මොකද ගොඩක් අය ගැන කියනවා මොකද දැන් මෙයා තව වැඩසටහනක් කරනවානේ ඔව් ඌවත් එක්ක ඔක්කොම දැන් බලනකො ඒ බෙරිදා ගත්ත වාහනේ දැන් ඒවා මාර වැඩනේ එතකොට රට යනවා ඒවා ඔක්කොම මොනවා හරි එයා විතර භුක්ති විඳින්න ඕනේ නෑනේ සර් ඒක හරි දැන් මේක මේ අපි ආක්‍රමණය කරන්න ඕන එයාට එන්න මොකද දොරමඩලාව කරන්නේ අපිනේ නැත්තම් දැන් මට පුළුවන් ඩීජිට ශිල්පිකේ කියන්න කියලා මොනවා හරි කළා මෙහෙම මේ කතන්දරේක එහෙම අමුණලා අපි වැඩේ ගමුද සර් රටට ඔව් ඒක තමයි කරන්න ඕනේ එයාට විතර මම මේ ඔයා හම්බ වෙන කල්ලිටිය ඔකට හොරෙන් කතා කරන්න ඇත්තමයි ඔව් කියන්නේ දැන් අද වැඩසටහන පටන් ගත්තු ගමන් අපි ඒකන ඕනේ නැතුව වැඩේ කරමු ඒ වැඩේ කරමු හරි මං කියන්නේ මේ තව ටික හිනනවා වැඩේ මේ එනකොට එහෙම කරමු ඒ වුණාට මෙහෙම තනි එකිනෙත විතරක් හැදෙන්න දෙන්න බෑ නේද ඔව් දැන් මෙතන අපි ජීවත් වෙන්න බෑ එහෙනම් මොන මගුලක්ද කියන්නේ කියලා හිතන්න බලන්න ඒකල මං ටික දවසක් ආවේ නැත්තේ මට තේරුණා මං අහන්න හිටියේ මං අහන්න හිටියේ මොනවා හරි වචන උමාලවක් හරි වුණාද කියලා හරිද මං සගින් අහන්න හිටියේ ඇත්තටම එහෙම කියන්නේ හිතාරි නැතුව හිටියේ නේ මට මට තේරෙනවා ඔතන අපිට විරුද්ධවත් මොන මොනවා හරි යනවා ඔතන මොනවා හරි යන අපි ඔක වෙන්න දෙන්න නරකයි මම මේ කැමරා යුනිට් එකේ කට්ටියයි මේ ඔය ඉන්න කියුබිකල් එකේ කට්ටිය ඔක්කොම මගේ යාළු දැන් ඒගොල්ලෝ දැන් මෙයා දන්නේ හසන්ත දන්නේ යටින් මිදේවා එයා දන්නේ එයා ඔහි ඉන්න කීයේදි එයාට එහෙම වෙන්න පුළුවන්ද සර් එහෙනම් බලන්නකො බලන්න එයාගේ හැටිද නෝනාගේ ලස්සන බලන්නකො එයාගේ ඒකනේ ඒවා එහෙම වෙන්න පුළුවන්ද වෙන්න බෑ වෙන්න බෑ විස්සු කතා කරනවා මම ඇත්තමයි මම කියන්නේ සර් දැන් මේ වැඩේට සර්ුයි මයි ඇරෙන්න මෙතන මෙතන යටින් වැඩේ ගෙන යන කවුරුත් නැහැ අපි අරගෙන යමු මේ ජල් මහත්මේ කොහොමද මගේ නම කියනවත් ඇහුණා ඇහුණාද තව ටික වෙලාවක් තියෙනවා දොර මඩලා පටන් ගන්න අපි මේ මම මේ සර්ත් එක්ක ගියේ හිටියා හොඳ කතා කරා ඒක තමයි කොච්චර ඇත්තටම අසීරුවෙන් අවුරුදු 18ක් මේක කරගෙන යන එකනේ ආ ඒකයි මේ කතා කරේ ඒකයි කතාව වෙන වෙන පොඩි වෙන වෙන කතාවක ඇහුණා නිකන් කුටු කුටු ගාලා ලඟ වෙලා කතා කරනවා ඇහුණා නෑ ඉතින් අපි දැන් අපේ පෞද්ගලික කතා කරනවා ඔව් තුමාලා ඉතින් හීනකින්වත් ඉතින් අපි ගැන හිතක් හිතන අය නේද නෑ නේ නෑ දෙයිය දන්නවනේ ඔව් අපරාධ කියද්ද මේ ඔව් අපි මේ ආපු ගමම්ම කතා කළේ ඔබතුමා ගැන ඔව් ඒක තව ටික වෙලාවක් තියෙනවා දොර මඩලා පටන් ගන්න ඕන දිගටම කතා කර යන්න ඕනද නෑ ඉතින් ආ මේ වැඩි පටන් ගමු නේද මේ අපේ තේමා වාදනය එහෙම දාලා එපැයි දොර මඩලාව පටන් ගන්න නේද හොඳයි අපි පටන් ගමු සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව් අයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණය. ඊර්ෂ්‍යාව ලෙඩක්ද? ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව. මා කැමති අපේ විද්වත් මණ්ඩලය මුලින්ම හඳුන්වා දෙන්නට. අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙනවා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්නායකේ මහේරත් මහත්මයා. ටික කාලයකට පස්සේ දොරමඩලාවට සහභාගී වෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා ඉතා ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ සම්මානනීය රංගවේදී ජයලා රෝහණ මහත්මයා ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. මට පොඩි සැකයක් ආව අර ටික වෙලාවකට කලින් ඔබතුමාලා කතා කර කර හිටපු එක සජීවීව මේ රූපවාහිනී විකාශය වුණාද කියලා මම මට දැන් හිතෙන්න ගත්තා මේ ගියා කියලාද
නෑ යන්න නැතුව යන්න නැතුව ඇති. එහෙම එකක් නැතුව ඇති අපි මේ අපි හැංගිලානේ කතා කරන්නේ. ඉමින්නේ කතා කරලේ. ඉමින්නේ මොකුත් නෑ නෑ මොකුත්. ඒ වෙලාවේ මේ කැමරා වන්නේ කිසි නරක දෙයක් කතා වුනේ නෑ නෑ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මනෝරෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයා ඔබත් ඉතා ගෞරවණීයව පිළිගන්නවා. අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය අපේ රටේ සංස්කෘතික අධ්‍යක්ෂවරිය අපේ ප්‍රධාන සම්බන්ධ ධාරණියක් ඔබත් ඉතා ගෞරවණීයව පිළිගන්නවා. ඊර්ෂ්‍යාව ලෙඩක්ද? ටික වෙලාවකට කලින් කතා වුණායි කියන කාරණා ටික පටිගත වෙලා තියෙනවා. මං හිතන්නේ හොඳම දොරමඩලාවල් ටික තියෙන්නේ ඔය අපි දෙනවනේ විරාමයක්. ඔව්. අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ සඳහා ඔන්න දැන් අපි පාලක මැදිරියට යනවායි කියලා දානවනේ. ඊට පස්සේ මෙතන කතා වෙන ටික තියෙනව නේද? ඒ ටික පටිගත කරලා ගත්තාම වෙන්නම ජනප්‍රිය වැඩසටහනක් අපට හදාගන්න පුළුවන්. ඔන්න තව ටික වෙලාවකින් අද දොරමඩලාව පටන් ගන්න කලින් අපේ සම්පත්ධාරීන් කතා වෙච්ච දේවල් මං එන්න කලින් කතා වෙච්ච දේවල් බලන්න පුළුවන් වෙයි. සුසුනං අපි පෙන්නමු. ඊර්ෂ්‍යාව ලෙඩක්ද? ඒක තමයි මාතෘකාව. අත්තනායකම හේරත් මහත්තයා. අසන්ත කාලයකට පස්සේ දැක්කේ අපේ ජයලාල් මිත්‍රයා නම් මට දුරගතනෙන් අර අපි ටෙලිෆෝන් එකෙන් කතා කරපුවා වගේ කතා වෙනවා. අපේ රූබන් වෛද්‍යතුමා ඒ වගේම අධ්‍යක්ෂකතුමි සියල්ලන්ගේම අවසරයි. ඇත්තටම ඊර්ෂ්‍යාව සාමාන්‍ය විදිහට මිනිස්සු ළඟ තියෙනවා. ඒත් ඒක දරුණු වුණාම ඒක ලෙඩක්. එතකොට රෝබි දොස්තර මහත්තයලාට තමයි යන්න වෙන්නේ. ඒක අපිට වෙන ක්‍රමවලින් විසඳන්න පුළුවන් කමක් නැහැ. මට මතකයි දැනට මාසයකට කලින් නැගෙනහිර පළාතේ පාසලක මුස්ලිම් පුතේ ශිෂ්‍යනායක පදවියට තේරුණා. තේරිලා දින පහක් ගියේ නැහැ මේ පුත්‍රයාව එම විද්‍යාලයේ ඊට තරඟ කරලා පෙරදිච්ච ඔක්කොම එකතු වෙලා මේ දරුවා ගහලා මරලම දැම්මා. ඒ නැගෙනහිර දැනට මාසයක්වත් නැහැ මේ සිද්ධිය වෙලා. දැන් ඉස්සර අපි ওই පාතාලය ඉන්නවා කියලා කියන්නේ වෙන තැන්වලනේ. පාතාලයේ දැන් ඉස්කෝලවලටත් ඇවිත්. මොකද අපි මෙහෙ එළිය කරන දේවල් ළමයි විමසුම් මැසින් බලමින් ඉන්නවා. එතකොට ඒවා ඔවුනුත් ඒ මර ත්‍රස්තවාදය තමන්ගේ පාසල් පද්ධතිවලට ගෙනහිල්ලා. මම හිතන්නේ මේ ලංකා ඉතිහාසයේ එහෙම එකක් සිද්ධ වෙච්ච පළමු අවස්ථාව. ඉතින් ඒ කියන්නේ ඊර්ෂ්‍යාව අර කරන්න ඕන සීමාව ඉක්මවා ගිහින්. මේ ළඟකදී කොළඹ රෝයල් විද්‍යාලයට මම ගියා. යනකොට ඒ රෝයල් විද්‍යාලයේ මිදුලේ කාර් ගොඩාක් නවත්තලා තිබුණා. එහි නියෝජ්‍ය විදුහල්පතිතුමා මට කිව්වා, "සර්, ඔය තියෙන්නේ ඉස්කෝලේ ගුරුවරුන්ගේ කාර්. බලන්න නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර් වගේ. මං කද මේවා ගේනවට ගුරුවරු අකමැතිද? විදුහල්පති අකමැතිද? නෑ සර්, ඔක්කොම ගුරුවරු සෙනසුරාදා ඉඳලා ටියුෂන් කරනවා. ඒගොල්ලෝ හොඳට හම්බ කරලා ජනප්‍රිය ගුරුවරු. ඒගොල්ලෝ ඉස්කෝලේ ආවම ඉස්කෝලේ දේක නම්බුවා. මොකද අපේ ඉන්නේ අතිශය ජනප්‍රිය ගුරුවරු. එහෙනම් මේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමාවත් කවුරුත් ඒවට ගරහන්නේ නැහැ. මොකද ඒක යුක්තිසහගත දෙයක්. මොකද මේ බල්ලා ඉන්නේ ජයලාල් බුරණ්ඩනේ. ගිරවා ඉන්නේ කෑ ගහන. ගුරුතුමා ඉන්නේ උගන්නන්. ඔහු ඉස්කෝල වෙලාවේ උගන්නන් නැතුව සෙනසුරාදා ඉඳලා ඉගැන්නුවා නම් ටියුෂන් කරන ගුරුවරයෙකු ඉස්කෝලවලින් නිරපා නොහැරිය යුතුයි. මොකද ඔහුගේ අභිමානය පිරිමි ළමයින්ට ආදර්ශයක්. මොකද අද ගොඩාක් පාසල්වල ගුරුවරියෝ ඉන්නේ පිරිමි ළමයින්ට පරමාදර්ශී චරිත ඉස්කෝලේ නැහැ. ඒක මට මතක් වුණේ මම බදුල්ලේ ධර්මදූත විද්‍යාලයේ යනකොට මගේ විදුහල්පතිතුමා ඩී.එල්. ජයසිංහ මැතිතුමා හැමදාම කාර් එකකින් ඉස්කෝලේ එනවා. කාර් පහකින් එනවා දවස් පහට. ඉතින් මං හිතුවා අපේ ලොකු සර්ට කාර් ගොඩාක් ඇති කියලා. මම විශ්වවිද්‍යාලේ ඇවිල්ලා ආචාර්යවරයෙක් වුණාම මට එතුමා මුණ ගැහුණා. මං කිව්වා, "සර්ට ඒ කාලේ කාර් ගොඩාක් තිබුණා නේද? දිනපතා එක එක ඒවනේ ආවේ." "නෑ අත්තනායක, මං ඔය හයර් කාර් වල ආවේ." මං කිව්වා, "සර්ට ගොඩක් වැටුප යන්නේ නැතිනේ ඔය වැඩේට." "ඔව්. මම කෝට් එකක් ඇඳගෙන
ටයි එකක් දාගෙන පයින් ආවොත් පුතාලා ඉගෙන ගන්නෑ. පුතාලා ඉගෙන ගන්න නම් මම අතින් වියදම් කරගෙන කාර් එකේ එන්න ඕන. ඇත්තටම සර් එහෙම කාර් එකෙන් එනකොට අපි තුල බීජයක් හටගත්තා කාර් එකක එන්න. ඒ හින්දා ඔය හසන්ත කාර් එකක් ගත්තට අර අපි දෙන්න හොරෙන් කතා වුණාට මේ නෝනා කෙනෙල්ල නෝනා ලස්සන වීම හිටියදනේ අපේ ඊර්ෂියාවක් අපේ ඊර්ෂියාවක් නෑ. අපි ද යන නැසට වාගේ හොඳ කියන්නේ. නැත්නම් මේ බලන අය හිතයි මේ ඔන්න අත්තනායක මහත්තයයි ජයලාල් මහත්තයයි මේ ඊර්ෂාවෙන් පටන් ගන්න මේ වෙන පාරකට පැන්න කියලා. ඒක තවත් වැදගත් වෙන්නේ හසන්ත මේ ළඟදී එක්තරා පාසලක ප්‍රධානියෙක් එම පාසලේ හිටියා ගුරුවරියක් අතිශය ජනප්‍රිය ළමයින්ුත් ආදරය කරන මේ ගුරුතුමී ඒ විද්‍යාලයට ශ්‍රී ලංකාවෙන්ම ප්‍රබල තැනක් කරන් දුන්න එක්තරා තරගාවලියක. ඒ තරගාවලියේ දිනපු ළමයා ළමයි 400කින් පළවෙනියා. හැබැයි ඒ ගුරුතුමී කාර් එකක් ගෙනා. කාර් එක දැක්ක ගමන්ම ඒ ආයතන ප්‍රධානියා අර ගුරුවරිය කොන් කරන්න ගත්තා. ගුරුවරියට ඊර්ෂ්‍යා කරපු එම ආයතන ප්‍රධානියා පලිගත්තේ මුළු ලංකාවෙම පළවෙනියා වෙච්ච ශිෂ්‍යාවගෙන්. අද වෙනකල් ඒ ශිෂ්‍යාවට එයා ලංකාවෙන් පළවෙනියා වෙච්ච බව බැනර් දැම්මේ නැහැ, ප්‍රචාරය කළේ නැහැ, අගය කළේ නැහැ. ඊළඟට රෝයල් විද්‍යාලය අපේ කොළඹ එහෙමම ගියාම මම දැක්කා දොර ඇතුල් වෙන තැනම පාසලේ ජයග්‍රහණගත්තු ළමයි දෙන්නෙක්ගේ ලොකු ෆොටෝ දෙකක් මේ එලිබහනේ තියලා ගත්තු කුසලාන දෙකත් ළමයින්ට පේන්න සලස්සලා. මට ඒ රෝයල් විදුහල්පතිතුමා ගැන ගෞරවයක් හටගත්තා. මොකද එතුමා ඒ දක්වපු ළමයින්ගේ ස්වභාවය ගැන. ඉතින් ගුරුවරු එහෙම කරනකොට ළමයි ශිෂ්‍යනායකෙක් මරනවා කියන එක පුදුමයක් නෙවෙයි. මට උපමා කතාවක් මතක් වුණා ජයලාල්. එක්තරා දවසක සිංහරාජයෙක් ලෙඩ වුණා. ලෙඩ වෙලා අසනීප වෙලා ඉන්නකොට මේ සිංහයාගේ හොඳම යාළුවා නරියා හැම සතෙක්ම ඇවිල්ලා සිංහයාව බැලුවා, බෙහෙත් ගෙනාවා, උදව් කළා. උර්කයා බලාගෙන හිටියා මේ සිංහයා හරි ආදරේ නරියට. ඒත් කාගේ හෝ අවාසනාවට නරියට මේ දවස්වල එන්න බැරි වුණා. දවසක් එනකොට නරියා උර්කයා ලං වෙලා සිංහයාට කියනවා මේ ඔක්කොම සත්තු ආවා නරියා විතරයි ආවේ නැත්තේ. හරියට අද වැඩසටහනේ අපි දෙන්නා වගේ. නරියා විතරයි ආවේ නැත්තේ බලන්න මේ ඔක්කොම බෙහෙත් ගෙනාවනේ. මේ ඔය ඔය යාළුකම් ඕවත් ගණන් ගන්න එපා. ඔහොම තමයි මූණට අගේ කරලා නැතිතන බනිනවා. සිංහයා මේක හිතට ගත්තා. එයාට හිතුණා මේ කේලම් කියන වෘකයා තමයි තමාගේ සමීපතමයා. ඔය ඊර්ෂ්‍යාවේ ඊළඟ ලක්ෂණය කේලම් කියන්නේ. මොකද හුඟක් ලේකම්ලත් කේලම්ලනේ. ඊළඟට ලේකම් කේලම් වුණාම ඊට පස්සේ බුබුරන්නේ ක්ලේමෝ බෝම්බ. දැන් ඒක පුපුරනවා වෘකයා සිංහයාට. නරියා හොරෙන් ඇවිල්ලා අර හසන්තද හොරෙන් ඇවිල්ලා අපි දෙන්නගේ ඒවල් අහන් හිටියේ. අහගෙන ඉඳලා ආවා සිංහරාජයාණනි, මම මේ වෙලා ගියේ ඔය වෙන වෙන අය වගේ මම මේ නිකම් මෙතන දැවටිලා වැඩක් නැහනේ සිංහරාජයාණනි, මම බේතක් ගේන්න ගියා. ආ, ඔබ බේතක් හොයාගෙන දාවේ? ඒකනේ වෙලා ගියේ. මොකද්ද බේත? මට හම්බුණා පරණ වෙද මහත්තයගේ වට්ටෝරුවක් පණ පිටින් ඉන්න වෘකයෙක් මරලා ඒ වෘකයාගේ හැම ඔබතුමා දාගන්න ඕන ඇඟේ. ඊළඟට ඒ මරපු වෘකයාගේ මස් කඳුලක් ඔබතුමා කණ්ඩ තහනම්. ඔබතුමාට තියෙන්නේ වෘකයා මරලා හැම සිංහ හැමට උඩින් පොරවගන්න. ඒක කියලා ඉවර වෙන්න කලින් සිංහරාජයා පැනලා වෘකයා මැරුවා. හැම දාගත්තා පිටේ. නරියා මලකුණ ඇදගෙන ගිහිල්ලා කෑවා. ඇත්තටම ඊර්ෂ්‍යාවෙන් අපකරණ දේවල් වල එන ප්‍රතිප්‍රහාරය
මේ තරම් බිහිසුණු බව දන්නවා නම් ඇත්තටම අපි මේ ඊර්ෂ්‍යාව රෝගයක් වෙන්න නොදී වළක්වා ගනී කියලා තමයි මට හිතෙන්නේ. මගේ ජංගම දුරකථනයට පණිවිඩයක් ඇවිල්ලා තිනවා. හොඳම ටික අද සජීවීව පෙනුණා. දැන් අපි ඔය ජනරල් මාත්‍ය සමහරු ඉන්නවා. හම්බුණා වඩේ වලඩ අනේ කාලෙකින් අනේ ඔයා නම් කියලා වැඩක් නැහැ හරීම ඔයා තරම් කෙනෙක් නම් කියලා වැඩක් නැහැ අනේ ජයලාල් ඔයා නම් මාර පුදුම දක්ෂ කියන්නේ මට මට වචන නැහැ ඇත්තට කතා කරන්න මග යන්නේ නැහැ ඒ ඉන්නව නේද ජයලාල් ඉන්නව නේද අපෝ කියලා වැඩක් නැහැ දැන් උමයි ඉන්නව නේද කොච්චර ඉන්න පුළුවන්ද එහෙමයි මං හිතන්නේ මේ අපේ වැඩසටහනට කදිම ආරම්භයක් දුන්නා හොඳම ටික සජීවීව පෙවුනා කියලා මන් ටිකක් බයක් ආවා මේක ඇත්තට ආරම්භද කියලා තමයි හොඳ ප්‍රතිචාරයක් මම හිතන්නේ මේ අත්තනායක මහත්තයාට හොඳ රඟපාන්න පුළුවන් අපි හිතන් හිටියේ ජයලාල් රෝහණට විතරයි කියලා නෑ නෑ සර් පෙරාදිනී වල පුරුදු ඔය සාහිත්‍ය ගුරුවරයෙක් නේද ඔව් ඊර්ෂ්‍යාව ලෙඩක්ද ඒක තමයි අපේ මාතෘකාව නැති තැන කතා වෙන දේවල් අපිට අහගෙන ඉන්න පුළුවන් නම් මේ මනුෂ්‍ය ලෝකේ අපි අවට ජීවත් වෙන අය අපි ඇසුරු කරන අයගේ හැබෑ ස්වභාවය වටහා ගන්නට පුළුවන්. ඉතින් දොරමඩලාව පටන් ගන්න කලින් මේ දෙපළ ඒ ඉදිරිපත් කළ එක්තරා විදිහක රංගනයක්. ඇත්තටම හදවතින් එහෙම හිතන අය නොවන බව කවුරුත් දන්නවා. අපිට බොහොම ලෙන්ගතු ඈ හදවතින් ආශිර්වාද කරන හැබැයි ඉතින් ඔහොම කතා වෙන අයත් ඇති. කියලා. ඒ නැති වෙන්න බෑ ඔය සමහර ඇත්ත පළාත්වල එහෙම ඉන්න තමයි රටවල එහෙම නේද හොඳයි මේ පටන් ගත්ත හැටියෙම ඇමතුමක් තියෙනවා කමක් නැහැ නේ ඉඩ දීලා එමු අයබෝවන් අයබෝවන් කතා කරමු අයබෝවන් හත්තුමාත්‍යා අයබෝවන් අයබෝවන් බේබිත් මණ්ඩලේ මගේ නම ඉන්ද්‍රජිත් මණ්ඩලගේ කෙනෙක් කතා කරන්නේ හොඳයි මට තියෙන ගැටලුව දැන් අපි ඊර්ෂ්‍යා කරන පුද්ගලයෝ කෙනෙක් දියුණු වෙනවට ඊට අමතරව මම පම්මේ වෘතියෙන් මේ අධිකාචාර්යවරේ පොටල් පාසලේ අපි දැනුමෙන් පරිපූර්ණ වෙනකොටත් බොහෝ අය අපිට ඊර්ෂ්‍යා කරනවා මේ මනුස්සයා මේක දන්නවා මේ මනුස්සයා මේ දේ දරගෙන ඉන්නේ මේ හැමදේම හොයනවා කියලා මොකද මට ඒක අත්දැකීමක් තියෙනවා මේ අතරේක මහත්තයා දැන් මම Facebook එකේ මම අකවුන්ට් එකක් තියෙනවා. ඒතර මම නිතරම ඒ Facebook එකේ account එකට දාන්නේ හරවත් දේවල්. මේ කෙන කාටව හරි ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඒතර ඒ වගේ දේවල් දානකොට උනත් අපිට ගැරවුම් හරවුම් එනවා. එතකොට ඊට අමතරව අපි පවුල් ලේකකයෙක් හැටියට ගත්තොත් අයියා නංගිට ඊර්ෂ්‍යා කරනවා මොකක් කරේ එයාගේ මේ සුබසිද්ධිය අප දෙකේ වැඩියෙන් තියෙනවා නම් අපි උදාහරණ කැඩිට ගත්තොත් ඊට පස්සේ ඒක රට රටවල වලට පවා ගිහිල්ලා රට රටවල වලදී උනත් මේ ඔය ප්‍රශ්න ඇති වෙලා එන්න පුළුවන් මට දැනගන්න ඕනේ විදූපන් මහත්තයාගෙන් මේක සයිකියාට්‍රිස් ප්‍රශ්නයක්ද හොඳයි හොඳයි පැහැදිලි බොහොම ස්තුතියි හොඳ ප්‍රශ්නයක් හොඳ අදහස් දෙලක් ඉදිරිපත් කළේ ජයලාරෝහණ මහත්තයා අවසරයි අපි ආචාර්ය හසන්ත හිටියරජි මහතා ඇතුළු අපි විද්වත් මණ්ඩලී කලින් ඔක්කොම නම් කියපු නිසා අපි ගුරුතුමා ඇදුරු සඳ ඇතුළු වෛද්‍යතුමා අධ්‍යක්ෂකතුමී සංස්කෘතිය අධ්‍යක්ෂතුමී මේ අපිට නැති කියලා කියන්න බෑ මේක වෙලාවට පුංචි කාරණාව එක මතුවෙනවා මම දන්න විදිහට ශ්‍රී ලංකාවේ ගොඩ බොහෝමයක් ප්‍රශ්නවල යම් ප්‍රතිශතයක් අහුවෙනවා මේ ඊර්ෂ්‍යාව කරන කොටගෙන ඇති වෙන ප්‍රශංසා මම පොන්චි උදාහරණයක් කියන මේක හරි ලස්සන සමාජ විද්‍යාත්මක කරුණු ගේන්න එපා එහෙම වුණාම නෑ අපි අතර අපේ පොළොවේ තියෙන කාරණා මට මේ කතරගම යනකොට නෑ ලංගම් කියන්නේ කතරක මෑනකොට මේ පාළු ප්‍රදේශයක් තිබිලා තිනවා දැන් ගොඩක් වසර
විශ්වකට දීකට කලින් ওই පැත්තේ හිටපු අහිංසක මිනිස්සෙක් පොල් తీනවා හතර වටේ එනිසා පොල් වලින් කිරි අරගෙන මෙයා මෙයාගේ නෝනා දන්නවා දොදොල් හදන්න ඉතින් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවා මේක දොදොලෙන් කෙලවර වෙන්නේ සමස්තයක් ඇටියට මුළු ලංකාවෙම තියෙන කතන්දරේ දොදොල් හදලා පාරායන තියාගෙන කතරගම වන්දනාවේ යන මිනිසුන්ට මේ පොඩි කූඩාරමක් වගේ එකක් හදාගෙන දොදොල් විකුණන්න පටන් ගත්තා. පටන් ගත්තාම දැන් අපි හිතමු මේ ගෝකුලෙම තිනේ තමයි මේ වැඩේ පටන් ගත්තේ කියලා. මම එමේ දවලන බිස්නස් තිනෝ අර රහ වැටිලා පුරුදු වෙලා ටික 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 මේකට දැන් සෙනග ඇදින බස්නේ නවත්තන්නේ. එතකොට කැලල කාලවල ලොකුම කනෝ ඒ කාල බලන්න කියලා කැලල දෙන මෙහෙම දිගට ආරාට යන. දැන් ගෝකුල මැතිණිය මෙහෙම ව්‍යාපාරය කරගෙන ඉඳලා පොන්චි වාහන කට්ටකුත් ගන්නවා. මම බලනවා මේ වැඩේ හොඳයි නැගලා යනවා. මාත් පටන් ගන්න ඕන දොදොල් හදන්න. දැන් මේ ඉඩම මෙතන රූපන් මහත්මයා වෛද්‍යතුමා එයා දොදොල් හදනවා. දැන් එතුමා එතුමා මැදින්දන් තාම බලන් ඉන්නවා. තාම එතුමා වෛද්‍යවරයෙක් නෙමෙයි උතන ඉන්නේ දැන් සාමාන්‍ය ගම්වැසියෙක් කියලා ඉතින් එතුමා ඉඳද්දි මම ඉස්සර වෙලා පටන් ගන්නවා මමත් දොදොල් දානවා. දැන් බස් නවත්තන එක දෙකට බෙදෙනවා. මමත් හිමීට දැන් දියුණු වෙලා පොඩි මඩුවක් එහෙම හදලා හිමීට වැඩ කරන්න මිනිස්සු තමයි මේ දෙපැත්තෙම මරු වැඩක් වෙන්න කියලා ડોક્ટર රෝනි රෝබනුත් පටන් ගන්නවා දොදොල් හදන්න. මේ තුන් දෙනාගේ දියුණුව දැක්ක ගමන් අපේ ඇදුරුතුමා අත්නායක සරුත් පටන් ගන්නවා දොදොල් හදන්න. හරිද? මේ හරි ලස්සන මේ ලිපියක්ම ගියා එක සැරයක් මේ පත්තරේ වර්ෂ ඔක්කොම දාලා ස්ථාන ඔක්කොම දාලා මට ඉවනෝ කියමි සිද්ධිය කියමු. ටික දවසක් යනකොට හසන්ත මහත්මයා මීටර් 200ක් 300ක් විහිදෙන දොදොල් වීදියක්. පාරේ දකුණේ දොදොල් වමේ දොදොල්. බස් වල යන මිනිස්සුන්ට කොහෙන් දොදොල් ගන්නෝ කියා ගන්න බැරි තරමට දොදොල්. පොලිම එකේ කොටවත් ව්‍යාපාරේ නැහැ හරියට හරියට. ඊට පස්සේ මෙහෙම පුරුදු වෙනවා. මිනිස්සු එළියට බැලලා කෑ ගන්නවා බස් ඉස්සර. අපේ දොදොල් ගන්න අර මල් විකුණන වගේ පන්සල් ඉස්සරහා මිනිස්සු. මේ විදිහට පටන් ගන්නවා. මේක මට උදාහරණයක් හිටිට ඇඟිල්ල දික් කළා මට කිව්වේ 1985 දීතර. මට හම්බ වුණා තව සුන්දර මහාචාර්යෙක් මගේ ගුරුතුමෙක් ඇටියට බෙල්ජියමින් ආපු මහාචාර්ය රූඩි කොරෙන්ස් කියලා එතුමා ශ්‍රී ලංකාවේ හරියට ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනය කළ අපි කලිගෝලා ද නෙවෙ ෆ්‍රොම් අංගොඩ කියලා ඒ වගේ මෙහි පසුබිම මත අල්ලලා හරි ලස්සන නාට්‍ය කළා ප්‍රංශ තානාපති කාර්යාලයේ උදව් ඇතු. එතුමා මට මරු වැඩක් කිව්වා. සාමාන්‍යයෙන් එතුමා ගුරුවරයා වුණාට පෙළ දේවල් කියනකොට මගෙත් පොඩි තියෙනවා කළු හැම යාගේ සුදු හැම එහෙම පොඩි එකක් තියෙනවානේ අපිට එහෙම පොඩි ඇම්මක් හට ගන්න නිදි මම පළකෙලට තර්ක කරනවා සර් කියනවා මහාචාර්යතුමා කියනවා බලන් බලට බලට හරියන්නේ නැති ඕකයි දැන් බලපන් මේ මුළු වීදියේම දොදොල් දැන් අපි කතරගම යන වෙලාවක සර් කියනවා මං ඇහුවා ඒතර යුරෝපයේ හොම නැද්ද මට කේන්දි ගිහිල්ලා වගේ ඇහුවා ජයලල් බලාසියාතිකේ උනාට එක හරි අපි යුරෝපියෝ යුරෝපෙන් හරි ගන්න තියෙනු නම් හොඳ දෙයක් ගන්න මොකද්ද මං කිව්වා මොකද්ද එනම් දෙන උදාහරණ දැන් අර මනුස්සයාට තියෙදින් දොදොල් හදන මිනිස්සෙක් ඉති හැදුවට මොකද වෙන්නේ මම ඉන්නම මේ පැත්ත දැන් හරි කියන තැන අපේ ලාංකිකයෝ හරි එහෙම ඕක තමයි ජයලාල් ඊර්ෂ්‍යාව. දැන් ඕගොල්ලන්ගේ වුණා නම් කොහොමද කරන්නේ? මට මං උදාහරණයක් දෙන්නම් ජයලාල්. මේක තේරුම් ගන්න. අනුෂා මැතිණිය
උත්සාහ කරනෝ ජීවිතේ ජයගන්න එතුමේ සපත්වාදනෝ. සපත්වාදනකට වෛද්‍යතුමා ලේ සදනෝ. මම මේ සදනෝ. ඇදුරුතුමා පොලිස් සදනෝ. හසන්ත මහත්තයා එනවා සපත්තු කුට්ටමක් ගන්න. අපි හතර දිනාටම ව්‍යාපාරේ තියෙන. මේක ශ්‍රී ලංකාවේ වුණා දැන්ට වසර 5කට 6කට ඉස්සෙල්ලා ඉඳන් ඉන්දියප්පම් ව්‍යාපාරයට උඩා. දන්න ඔය දන්න පාමංගඩේම හන්දි තිනවා හරි ජනප්‍රිය. ඊට පස්සේ එක්කෙනෙක් ඉන්දියප්පම් කන්න පටන් ගත්තෝ. එහා පැත්තේ තියෙන එහා පැත්තේ ඔහොම පොලිමට ගියා. එක්කෙනෙක්වත් ඉන්දියප්පම් කින්නේ නැහැ. අනිත් පැත්තෙන් මාළු කඩේ දැම්මොත් ඉස්සරහත් මාළු කඩේ මාළු විකිනන බව හොඳට බලන් ඉඳලා අපිටත් බැරි මේක කර ඕක ඊර්ෂ්‍යාවට එන්නේ සංවර්ධනාත්මක ධනාත්මක සිතුවිලි මේ වගේ වැඩසටහන් වල කියන දේවල් හොඳට අහගෙන ඉන්න ඕන. ඇයි ඔහුට බැරි ඒ ඒ ඒට සමගාමීව වෙනත් කොටසක් කරන වෘත්තියක් හැදීද ව්‍යාපාරයක් හැදීද ওই ව්‍යාපාර පැත්තේ අනිද්ද බරපතලයි නේද? ගමසා නගරේ තියෙන ඊර්ෂ්‍යාව. ගම් වලට ගියාම මොකද වෙන්නේ? එහා පැත්තේ ගෙදර මිනිස්සුයා දැන් අපි දෙන්න කතා කරපු දේ පටිගත වෙලා තියෙනවා කොහොනේ? ඒ වගේ එහා ගෙදර මිනිස්සුයා වාහනයක් ගත්තොත් මගේ මිත්‍රයෙක්ට උනා. එයා දුක් විඳලා හරි පර්මිට් එකකින් බලපත්‍රෙන් වාහනය කරගත්තේ තියා ඉගෙනගෙන ගිය තමන්ගේ රැකියා මෙහෙම ඉහළට ගිහලා එයා ගත්තා. ගත්ත ගමන් ඉස්සෙල්ලම ගෙදරට ගෙනිච්චාම එයා ගෙදර මනස ඇවිල්ලා කිව්වේ මේකලු. වාහනය කරන්නේද? පොඩි ටිකක් නේද? බලන්නකෝ. මොකද්ද කියලා නේද? අර ගම්බෙරලි කාන්තාව දෙන්න සිංහලේ ගිය ජිනදාසාවෙන් පස්සේ ආපහු ගියම කොහමද යන්නේ? කකුල චිට්ට කොරයි වගේ කරගනවා වගේ නේද? ඈ ඔහොම ඇදේ දකිරි කාන්තාව වන්නින්න නරකයි. කේන් තියන්න නරකයි. මං කිය කාන්තාව විතරනේ මේ මේ ඔක්කොම මිනිස්සුන්ට තියෙන කතන්දරේ. ඒතර ඕක ඉන්දියන් එකක්ද? ජපාන් නෙමෙයි නේද? ඒ කියන්නේ හෙට්ටු කරලා පහළටම දාන්න හදනවා බල මේ මේ වාහනේ ගත්තට ඔය මහලුකු දෙවල් නේ අපේ මහත්යනන් ලොරියක් ගත්තේ. තාමත් ඒ ලොරිය මම දැක්කෙත් නැහැ. මගේ යාළුවා දැක්කෙත් නැහැ. මේ 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 ඊර්ෂ්‍යාව මේක මට වඩා හොඳින් මේක රෝගයක් වෙන්න ඇති වෛද්‍යතුමා පැහැදිලි කරයි. ඇත්තටම මේක රෝගයක්. දරුණුතම රෝගයක්. මේක දරුණු වෙන්නේ ඊර්ෂ්‍යාව ඔස්සේ මගේ ඇදුරුතුමා කිව්වාගේ පලිගන්න ගියාම ඔය පලිගන්නවා කියන කාරණේනේ ද්වේෂ සාගත වැඩ කරන්නේ. අපිට කොච්චර වෙලා ඇද්ද මේ අත්තනායකසට මේ දැන් සර් කිව්වනේ මේ ගුරු වෘත්තිය කතයි අර උපකාරක පන්ති කතන්දරේ. මේ සර් කියන්නේ නැහැනේ කියන්න බෑනේ. සර්ට වෙච්ච දේවල් මන් දන්නවා. ඔව්. අන්තිමේදී ඒ ඊර්ෂ්‍යා කරපු මනුස්සයා දැන් ඇත්තෙත් ඇදුරු සඳ ඉන්නවා. හරි. ජනරල් මන්ත මේ බැලින්න නැත්තේ කොහෙද කියලා හිතෙනවා ඊර්ෂ්‍යාව. නේද? හැම තැනම මේක යම් තරමකින් තියෙනවා. දැන් මගෙන් ඇහුවොත් කවුරු හරි දැන් ඔයා මේ ඊර්ෂ්‍යාව ලෙඩක්ද කියලා ලොකු මාතෘකාද? ඔයාට කවදාවත් ඊර්ෂ්‍යාවක් හිතලා නැද්ද? මට නම් ඊර්ෂ්‍යා ඇති වෙච්ච අවස්ථා තියෙනවා. ජීවිතයේ විවිධ අවස්ථාවල මිනිස්සු හැටියට අපිට ඊර්ෂ්‍යාව කියන ස්වභාවය යම් තරමකින් ඇති නොවෙන්න විදියක් නැහැ. ඒක තමයි මනුස්ස ස්වභාවය. හැබැයි ඒක අපි කොයිතරම් පාලනය කරගන්නවද? ඒක තව කෙනෙක් වෙත අපි දිගහරිනවද? තව කෙනෙකුට ඒක දැනෙන්න ආරිනවද? වෙනත් ක්‍රමයකින් අපි ඒක මැඩපවත්වාගෙන ආදරය, කරුණාව, මෛත්‍රිය තුලින් අපි ඒ යටපත් කරගන්නවද කියන එක මත තමයි අපේ මනුෂ්‍යත්වයේ සාර්ථක වෙන්නේ. නැතුව හැංගීම ඇති නොවන අය ඉන්නවා නම් ඒකත් මහ පුදුමයක් නේද? ඒක කලාතුරකින් තමයි ජනේවනේ වෙන්න පුළුවන් වැඩ. දැන් ඔබතුමාගේ අර ව්‍යාපාරික ලෝකයේ ඊර්ෂ්‍යාව ගේපුවම දැන් ඕන තරම් උදාහරණ කියයි කතා කරලා ව්‍යාපාරික ලෝකෙම අතුරුම වෙච්ච දේවල් කියන්න කිව්වොත් මේ දුරකතර මාර්ගන ඕන තරම් කතා කරලා ගියේ. දැන් මට එකම තුමක් ආවා. දැන්
විවිධාකාර ව්‍යාපාර තියෙන ඔබතුමාණ කිව්ව නිර්මාණාත්මක සපත්තු හදනවා ලේස් හදනවා මේස් හදනවා පොලිස් හදනවා ඔය කතාව මට එක්කෙනෙක් කිව්වා මේ දැන් මේ කනට ආවේ දැන් සැරබීම විකුණන තැන් තියෙනවනේ මෙයා සැරබීම හලක් දැම්මම එහා පැත්තේ එක්කෙනා සැරබීම හලක් දැන්න එයා බයිට් විකුණනවානේ හොඳ ව්‍යාපාරයක් නෙමෙයි ඒ වගේ ඔය කතාවේ පැති කීපයක් තියෙනවා දැන් පංචිකාවත්තට ගියාම ඔකේ தත්ත්ව වෙනස් පංචිකාවත්තේ ඔය වාහන අමතර කොටස් විකුණන වෙළඳසල් ගණනාවක් තියෙනවා හැබැයි ඒ හින්දාම එතනට විශාල පිරිසක් එනවා දැන් බටලියේ කජු තියෙනවා ඒ කජු ගන්න විශාල පිරිසක් එනවා කොහොම தත්ත්වකුත් තියෙනවා හැබැයි කේන්ද්‍රගත වෙළඳ ශ්‍රේණිය හැදෙනවා අන්න එහෙම හැදෙනවා හැබැයි ඔබ කිව්වා වගේම තරඟෙට අර ඉන්දියාප්පන් වලට වෙච්ච වැඩි ඈ ඒ කියන්නේ කිසි කෙනෙකුට ඉන්දියාප්ප විකුණන්න අමාරුයි එහෙම වෙච්ච අය කොච්චර ඇද්ද රටේ කියලා ඉන්දියාප්ප කපුටු වරගෙන හොඳයි ඊර්ෂ්‍යාව ලෙඩක්ද ඒක තමයි අපේ මාතෘකාව මට අවශ්‍ය දෙන පාලක මැදිරියට අනුග්‍රහක බවතුනු පණිවිඩ කිප්ක්ස් ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි ඊර්ෂ්‍යාව ලෙඩක්ද ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව මට මේ මගේ ජංගම දුරකථනයේ පණිවිඩය එහෙම එනවා අද තමයිලු දැනගත්තේ අත්තනාග මහත්තයාගේ ජයලාල මහත්තයාගේ ඇත්තම තත්ත්වය ඒ කියන්නේ ඇත්තම කතා වෙන දේවල් අදලු දැනගත්තේ මේක සැලසුම් සහගතව අපේ කට්ටිය ගානට කැමරාව තියලා දෙන්න කතා වෙන ටික රහසින්ුත් කතා වුණා නේ අපි රහසින් කතා වුණේ ඔව් වැඩේ මයික් ගහගෙන තමයි රහසින් කතා වෙලා තියෙන්නේ. ඒක අමතකුණානේ. ඔබතුමාගේ හොඳමයි කතා කරේ. එහෙමද? වර්ණනා කළානේ. ඔව්. මම දන්නවනේ. මම නම් හොඳ කතා කරා මෙයා තමයි වැරදි කතා කරා. ඕන්න දැන් දෙන්න එකතු වෙලා. ඒ ඔය ඉස්සරහින්ට එහෙමත් වෙනවා. දැන් පස්සේ තමයි මට ඔබ දෙන්න වෙන වෙනම හම්බෙන්න ඕන. එතකොට තමයි ගැලර රෝණ මහත්තයන මම කිව්වේ එම නෑ කියලා අත්තනායක මහත්තයාමනේ කෝ කිව්වේ නෑ නෑ එහෙම නෑ එහෙම කිව්වා දෙන්නට දෙන්න ඔව් ඔය රාජ්‍ය නාට්‍යවල ලිවිනිෂ මණ්ඩලේ වගේ බෙලක තනින් ගම්බුණා මම මේ දෙන්නේ හිටි ඔයට ඕනික අනිත් අය වගේ මම නම් මාර කෙලියන්නේ ඒතර අනිත් අය හම්බුණාම කියන්නේ ඒක ඔව් බැලුවා මේ හරි මාර වෙලාවට ඔව් හොඳයි තමයි අමුතු වගේ ඉන්නෝ ඔව් නෑ මම මේ මේ කාලේ ගන්න නෑ දැන් මේ කතාව මේ කියන්න ඕන දැන් අර මුලදිම ওই වෙච්ච වැඩේ දැන් සමහර ওই ටික විතරක් දැක්කොත් සමහර දකින්නේ නිකන් ඊනේ බයල් නින්දෙන් ඇහැරිලා වගේ ওই ටික විතරක් දැක්කොත් මේ ඇත්තටම කියලා හිතන්නත් ඉඩ තියෙනවනේ අද මේ මාධ්‍ය ලෝකේ අන්තර්ජාලයේ Facebook එකේ ඔය දැක්කම මේ ඇත්තම කතාව ඒක ඇත්තටම අපේ වැඩසටහනට මේ නාට්‍ය රූපී ප්‍රවේශයක් ලබා ගත්තේ මාතෘකාව ඊර්ෂ්‍යාවේ ස්වභාවය තමයි පෙන්නලා දුන්නේ බොහොම නිර්මාණාත්මක ආරම්භයක් ලබා දුන්නේ කවුරුත් හිතන්න එපා මේ ඇත්තටම අත්තනායක මහත්තයා ජයලාල රෝණ මහත්තයා එහෙමයි කියලා ඇත්ත මෙහෙම තමයි වුණා ඇත්තටම ඇත්ත කියලා හිතන්න එපා හරි අපිට අමතුමක් තියෙනවා ආයිබෝවන් ආයිබෝවන් කතා කරන්න දොරමඩලාවේ සිවිල්ම විද්වත් සුබ සන්ධ්‍යාවක් වේවා මට මේ ජයලාල රෝණ මහත්මයාගෙන් තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්න ඕනේ. අපි මේ විශාල ආදරයක්, ආකර්ෂණයක්, ගෞරවයක් තියෙනවා මේ කලා ශ්‍රේෂ්ඨයේ තියෙන සියලුම දෙනා කෙරෙහි. මොකෝ මේ අය ආගමට ධර්මට සෑහෙන නැඹුරු වෙලා වැඩ කරන කට්ටිය. මට උනා ප්‍රශ්නේ මේකයි අපේ රටේ මේ ඊර්ෂ්‍යා රෝගයෙන් පෙන්න පුද්ගලයෝ බොහෝ දෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ මේ කලා ශ්‍රේෂ්ඨයේ කියන මතයක් තියෙනවා. ඉතින් මේකේ මේ මතේ පිළිබඳව මෙහි සත්‍යතාව ඇති විඳවයි කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමැතියි. මම පාන්තිරෙන් පීවිස් කතා කරන්නේ. හොඳයි හොඳයි. පසුව පිළිතුරක් දෙයි. හොඳයි දෙන්න. ජලාරෝල් මාත දැම්මෝ නැහැ නේ කියලා. හොඳයි. ඊර්ෂ්‍යාව ලෙඩක්ද? ඒකට පිළිතුරු දෙන්න ඕනේ මනෝරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඔබතුමාට ඇති පිළිතුරක්. ඔව් ඇත්තටම ඊර්ෂ්‍යාව කියන දේ මනෝභාවයක්.
ඒ කියන්නේ අපේ තියෙන තරහ දුක සතුට වගේම තවත් එක්තරා මනෝභාවයක් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. නමුත් මේ ඊර්ෂ්‍යාව කියන මනෝභාවය වේදනාත්මක මනෝභාවයක්. ඒ කියන්නේ වේදනාවක්. අර අපිට තුවාලයක් වුණාම එහෙම නැත්නම් අනුතුරක් වෙලා අපිට අපේ අතපයක් කැඩුනහම දැනෙන මේ ශාරීරික වේදනාවටත් වඩා ලොකු වේදනාවක් දැන සමහරවිට ඊර්ෂ්‍යාව නිසා මානසික වේදනාව. මොකද මේ මානසික වේදනාව කියන දේ අපිට යම්කිසි කාලයකදී අපිට ප්‍රයෝජනවත් වෙච්ච එක්තරා විදිහකට ප්‍රයෝජනවත් උණු වේදනාවක්. ඒ කියන්නේ අපි පරිණාමයේ ඈත අතීතයට ගියාට පස්සේ මේ ඊර්ෂ්‍යාව කියන දේත් යම්කිසි ප්‍රයෝජනයක් තිබිලා තිබෙනවා. ඒක නිසා තමයි පරම්පරාවෙන් පරම්පරාවට අපේ ඥානවලින්ම ඊර්ෂ්‍යාව පැවතගෙන එන්නේ. මොකද ඊර්ෂ්‍යාව කියන මනෝභාවය ඇති වෙන්නේ අපිට තවත් කෙනෙක්ගේ තියෙන සාර්ථකත්වය පිළිබඳ අපිට දැනීම, ඒ වගේම ඒ අපිට ලබා ගැනීම සඳහා කරන උත්සාහය මත. ඉතින් ඒක අපි පරිණාමයක බැලුවොත් එහෙම ඈත අතීතයේදී අපිට වඩා හොඳට කෑම තියෙන අය, අපිට වඩා හොඳ සහකරුවෙකු හෝ සහකාරියෙක් හොයාගන්න පුළුවන් අය ගැන අපි හැඟීමක් ඇති වෙලා ඒ දේ අපිත් ලබා ගන්න උත්සාහ කරනවා. එතකොට යම්කිසි සාර්ථකත්වයට යන්න පිටුවහලක්, ධනාත්මක පිටුවහලක්, හොඳ පැත්තක් තිබිලා තියෙනවා. නමුත් අපි දැන් මේ නවීන ලෝකයක් එක්ක එනකොට මේ ඊර්ෂ්‍යාවෙන් වෙන්නේ හොඳ පැත්තකට වඩා නරක පැත්තක්. ඒක අපිට අහිතකර වේදනාත්මක වේදනාව දැනෙන මනෝභාවයක ඉඳන් මානසික රෝගයක් දක්වා, එහෙම නැත්නම් මානසික රෝග ඇතිවීමට හේතු වෙන කාරණයක් දක්වා විශේෂයෙන්ම පැතිරී පවතින්න පුළුවන්. ඉතින් අපි දැන් ඊර්ෂ්‍යාව කියන ගත්තහම ඇත්තටම ඊර්ෂ්‍යාව විවිධාකාර ඊර්ෂ්‍යාවල් එනවා. අපි දන්නවා ඊර්ෂ්‍යාව කියන දේ පටන් ගන්නෙම අර ළමා කාලයේදී. මර එක්තරා මහත්මයෙක් කිව්වා වගේ ළමා කාලයේදී තමන්ගේ සහෝදර සහෝදරයන් එක්ක තමයි ප්‍රථම ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. අපි කියනවා සිබ්ලින් රිවල්වරි කියලා. ඒ කියන්නේ තම්කිසි දරුවෙකුට තමන්ට වඩා කුඩා දරුවෙකු, තව නංගි කෙනෙක් හෝ මල්ලි කෙනෙක් ඉපදුනාට පස්සේ අම්මා අර කුඩා දරුවට ආදරය කරන්න පටන් ගන්න. මොකද ඔහු හෝ ඇව රැක බලා ගන්න ඕන නිසා. එතකොට අර වැඩිමහල් දරුවට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මොකද තමන්ට ලැබුණු ආදරය තව කෙනෙකුට මීට වඩා ලැබෙනවා. ඒ තමන්ට ලැබුණු ආදරය තව කෙනෙකුට ලැබුණට පස්සේ ඒ ආදරය නැවත ලබා ගන්න කොහොමද? එතකොට අර කුඩා දරුවට තෑගි භෝග දෙනකොට, අම්මා තාත්තා ආදරෙන් කතා කරනකොට, බලන්න එනකොට පිටාය ඒ වැඩිමහල් දරුවට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මේ තමන්ගේ කුඩා දරුවා, කුඩා සහෝදරයා හෝ සහෝදරිය පිළිබඳ මේක තමයි ඊර්ෂ්‍යාවේ ආරම්භය. ඒතර මේ ඊර්ෂ්‍යාව සමාජීය වශයෙන් තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්. දැන් අපිට මනෝවිද්‍යාත්මක වගේම සමාජ විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන දේවල් අනුව ඊර්ෂ්‍යාව කියන දේ කැටි කිහිපයක් තිබෙනවා. එක්තරා පැත්තක් තමයි මේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ අපිට සමාන අයට, අපිට වඩා ගොඩාක් ඉහළින් ඉන්න අයට වඩා. දැන් බර්ටන් රසල් කියන සමාජ විද්‍යාඥ කියලා දාර්ශනිකයා කියලා තියෙනවා, අපිට මේ යම්කිසි පුද්ගලයෙකුට, එහෙම නැත්නම් අපි හිතමු යාචකයෙකුට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ බිලියන කෙනෙක් සමග නෙවෙයි. ඒ කියන්නේ ලක්ෂපතියෙක් සමග නෙවෙයි, තමන්ගිට වඩා හම්බ කරන තවත් යාචකයෙක් සමග. අපිට මේ බිල් ගේට්ස් ගැනවත්, ඇමරිකාවේ ජනාධිපති ගැනවත්, ඒ අය කොයිතරම් සුපෝගභෝගී ජීවිත ගත කරත් අපිට ඊර්ෂ්‍යාවක් එකපාරට ඇති වෙන්නේ නැහැ. ඊට වඩා ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා අපේම සහෝදර සහෝදරිය සමග, නෑදෑයෝ සමග, එහෙම නැත්නම් අසල්වැසියෝ සමග තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. එතකොට සමාන මට්ටමේ අයගේ දේවල් පිළිබඳ තමයි ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ. ඒ වගේම ඊර්ෂ්‍යාව ඇති වෙනකොට අපිට මේ පුද්ගලයාගේ තියෙන සතුට පිළිබඳ නෙවෙයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. අපි දන්නවා සතුට රඳාපවතින ගොඩක් කාරණා බලපානවා. භෞතික කාරණා විතරක් නෙවෙයි. මේ ගොඩක් කාරණා එක්ක යම්කිසි පුද්ගලයෙකු සතුටෙන් ඉන්නව නම් අපිට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ඇරෙට කියමු. අපි නික උදාහරණයක් ගත්තොත් දලයිලා මතුමා ලෝකේ ඉන්න සතුටින් ඉන්න පුද්ගලයෙක් කියලා ගත්තොත් අපිට ඒ සතුට පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් යම්කිසි පුද්ගලයෙකුට මේ සතුට ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන දේවල් තියෙනවා නම් ඒ පුද්ගලයාගේ ලබා ගැනීම පිළිබඳ තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. ඒක මුදල් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ ජීවිතයේ පරමාර්ථ තියෙනවා. ඒ කියන්නේ භෞතික පරමාර්ථ. උදාහරණයක් හැටියට ගත්තොත් මුදල් ලබා ගැනීම. ඒ වගේම අධ්‍යාපනයේ ඉදිරියට යාම. ඒ වගේම රස්සාවේ ඉදිරියට යන එක. අපිට කැමති අපි වඩාත් ආකර්ෂණීය වූ සහකරුවෝ සහකාරියෙක් ලබා ගැනීම, ගෙවල් හදන එක, වාහන ගන්න එක. මේ වගේ භෞතික පරමාර්ථ තියෙනවා. ඊට පස්සේ එනවා තමගේ දරුවන්ගේ තියෙන දක්ෂකම් වලට ඇතිවෙන පරමාර්ථ. මෙන්න මේ පරමාර්ථ
අපිට මේ දේවල් අපිට ලබා ගන්න බැරි වෙනකොට තවත් කෙනෙකු තුල මේ වර්ම මේ දේවල් දකින්නකොට අපිට ඇති වෙනවා අපිට නැති දෙයක් තව කෙනෙකුට තියෙනවා කියලා හැඟීමක් ඒ තුලම ඇති වෙනවා ඒව අපි කොහොම හරි ලබා ගන්න ඕන කියලා අන්න ඒ වේදනාව තමයි ඉරිසියාව දිගටම පවතින්නේ ඉතින් ඉරිසියාව කරනකොට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ඉරිසියාව පිළිබඳ අපි නිර්වචනය කරනකොට අපි හිතනවා අනිත් පුද්ගලයාට මේ දේවල් තියෙනවා වාහනයක් තියෙනවා වෙන්න පුළුවන් රස්සාවක් තියෙනවා වෙන්න පුළුවන් නමුත් අපිට පේන්නේ නැහැ ඒ පුද්ගලයා මේ රස්සාව ලබා ගත්තේ එහෙම නැත්නම් වාහනේ ලබා ගත්තේ කොයිතරම් කැපවීමක් කරලාද කියලා. ඒක පිටිපස්සේ තියෙන කැපවීම මහන්සිය වෙවියදම එහෙම නැත්නම් තමන්ගේ සතුට මේ ඒක පිටිපස්සේ තියෙන කැපවීම කොහෙත්ම පේන්නේ නැහැ. අපිට භාණ්ඩේ විතරයි පේන්නේ. ඒ භාණ්ඩයට තමයි අපි ඉරිසියා කරන්නේ. අනිත් පැත්තෙන් තමයි එක එක පුද්ගලයෝ සතුටින් වෙන්න ගත කරන ඒගොල්ලෝ නිර්වචන වෙනස්. අපි හිතනවා මේගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා මේ දේවල් එක්ක. නමුත් ඇත්තටම බැලුව සමහරට ඒ අය සතුටින් නැහැ. සතුට ඇති වෙන්න අපිට තියෙන දේවල් වගේම නැති දේවලුත් ප්‍රයෝජනවත් වෙනවා. සමහරලාට කරදර නැති එක, ලෙඩ රෝග නැති එක, එහෙම නැත්නම් අපි අකමැති අපිට වද දෙන සම්බන්ධතා නැති එක මේ දේවල් අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ තියෙන දේවල් විතරයි. එතකොට ඒ තියෙන දේවල් වලින් අපි ඉරිසියා කරනවා. නමුත් ඇත්තටම බැලුවොත් ඉරිසියා කළ යුතු දෙයක් ඇත්තටම නැහැ ඒ පුද්ගලයන්ගේ. එහෙම නැත්නම් සමාජයේ. අනිත් පැත්තේ සමහර වෙලාවට අපි එක ක්වොලිටියක්, එක ගතිගුණයක් ගැන විතරක් ඉරිසියා කරනවා. හොඳට රඟපාන්න පුළුවන් කියලා ජයලාරෝන් මහත්තයා ඉරිසියා කරන්න පුළුවන්. නැත්නම් එක ගතිගුණයක් විතරයි ඒක. නමුත් පුද්ගලයාගේ විවිධ වූ ගතිගුණ තියෙනවා. ඒතකොට ඒක පුද්ගලයාගේ නැති ගතිගුණ අපිට තියෙන්න පුළුවන්. අපි ඒ විදිහට පුද්ගලයන් තේරුම් ගන්නවා නම් සමහරවිට අපිට ඉරිසියා කරන්න තවත් කෙනෙකුට ඇත්තටම දෙයක් නැහැ. ඒ වගේම තවත් අපේ මහත්තයෙක් කිව්වා අර සමාජ මාධ්‍ය පිළිබඳව. ඇත්තටම අපි දන්නවා මේ සමාජයේ දැන් දියුණුවත් එක්ක මිනිස්සු මේ ඉරිසියාව කියන දේ සමාජ මාධ්‍ය වලට Facebook එකටත් ගිහිල්ලා. දැන් Facebook එක ගත්තාම ගොඩක් අය කරන දේක් තමයි මේවයි ෆොටෝස් දාන එක. තමන්ගේ අධ්‍යාපන ඒ ලබාගත් උපාධි පිළිබඳ ෆොටෝස් දානවා. ඊට පස්සේ ට්‍රිප් එකක් ගියාම කොහේ හරි චාරිකාවක් ගියාම ෆොටෝස් දානවා. තමන්ගේ දරුවන්ගේ හැකියාවන් ගැන දානවා. අලුතෙන් ඇඳුමක් ගත්තාම දානවා. ඒ වගේම උත්සවයකට වෙඩින් එකට ගියාම ෆොටෝස් දානවා. ඉතින් මේ දේවල් වලින් තමන්ගේ ආත්ම ශක්තිය වැඩි වෙන්න පුළුවන්. ආත්ම විශ්වාසය වැඩි වෙන්න පුළුවන්. නමුත් මේව බලන් ඉන්න කෙනාට නොදැනීම ඉරිසියාවක් ඇති වෙනවා. මේව නැති අයට. එහෙම නැත්නම් මේව පිළිබඳ ලබා ගන්න උත්සාහ කරන අයට මේවම බල 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 ඉඳලා අනිත් පුද්ගලයාගේ මේ ලබාගත් දේවල් ගැන ඉරිසියාවක් ඇති වෙනවා. ඒ දේවල් කොහොමද අපි ලබා ගන්නෙ කියලා. මේක දෙ හොඳ දෙයක් නෙවෙයි. නමුත් ඒ අර ප්‍රදර්ශනාත්මක පෙන්නන කෙනාට දැන් අපි උදාහරණයක් ඇරෙල ගත්තොත් එහෙම අපි උපාධියක් ගත්තාම මේ උපාධි ලෝගුව අරගෙන ගෙදර ඉස්සරහා ඉඳලා හැමෝටම කියන්නේ නැහැ නේ උපාධියක් ගත්ත කියලා. නමුත් අපි සමහරවිට සමාජ මාධ්‍යයේ ඒක දාන්න පුළුවන්. මම කියන්නේ ඒක වැරදි කියලා තමයි සතුට වෙනුවෙන් එක දාන්නේ. නමුත් අපිට ඒක අර අපිට සෙන්ස් වෙන්නේ නැහැ අපිට දැනෙන්නේ නැහැ මේක දාන දේ හැමෝටම පෙන්වන්න තමයි මේ දාන්නේ කියලා. අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒක ඒ මොකද දැනෙන්නේ නැත්තේ අපේ මනෝවිද්‍යාත්මකව අපේ මොළයේ සකස් වෙලා නැහැ. සමාජ මාධ්‍යව කියන්නේත් අනිත් මිනිස්සුන්ට හැම දිනෙකට පෙන්වන්න දාන දෙයක් කියලා. කවුරුත් මේක පත්තරේ දාන්නේ නැහැ. ඉස්සර නම් පත්තරවල දැන් මේ වගේ. දැන් පත්තරේ දාන්නේ නැහැ මම උපාධියක් ගත්තා කියලා. ඉතින් නමුත් සමාජ මාධ්‍යවල දානවා. ඒක මාධ්‍ය කියලා සලකන්නේ. මෙන්න මේ දේවල් තුලින් ඉරිසියාව අනිත් එක්කනාට ගැරහීම වගේ දේවල් පැටවිලා තියෙනවා. අනිත් දේ තමයි අපිට මේ තියෙන දෙයක් තමයි ඉරිසියාව කියලා ගත්තහම ඉරිසියාව ඇති වෙනකොට මේ සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ ඉරිසියාව. ඒ වගේම තමයි සමාජයේ සංස්ථා පිළිබඳ ඉරිසියාව. ගොඩක් වෙලාවට ළමා කාලයේ සිටම නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීපු අය, ගැටුම් වලට මුහුණ දීපු අය, විවිධ තාරණ පීඩන වලට මුහුණ දීපු අය, මේ බොහෝ වෙලාවට සමාජයේ අර සියන සංස්ථා පිළිබඳ ඉරිසියාවක් ඇති වෙනවා. මේ සමහරලාට මේකට ප්‍රතිවිරුද්ධ තර්ක ඇති. නමුත් ඒ අයගේ තියෙන පෞරුෂත්වයේ ගොඩනැගෙන්නේ මේ ඉරිසියාවත් එක්ක. ඒතර මේ අය හැමතිස්සෙම බලනවා අර හොඳට තියෙන පෞල් විනාශ කරන්න. එහෙම නැත්නම් කේලබක් කියලා වෙන්න පුළුවන්, කටකතාව පතුරවල වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට තියෙන සමාජ සංස්ථා විනාශ කරන්න අධ්‍යාපනයේ ක්‍රමෙ වෙන්න පුළුවන්. අධ්‍යාපනය හරියට කරගන්න බැරි වුණු කෙනෙකුට, විභාගයක් සමත් වුණ බැරි වෙන කෙනෙකුට හැම වෙලාවෙම බලනවා මේ විභාග ක්‍රමය පිළිබඳ වැරදි. එතකොට ඒකට ඉරිසියාවක් ඇති වෙනවා. සමත් වූ අය ගැන ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ සංස්ථා වෙන්න පුළුවන්, සංස්කෘතිය වෙන්න පුළුවන්. මේ සංස්කෘතිය පිළිබඳ අපේ අධ්‍යක්ෂතුමියත් ඉන්නවා. ඒ සංස්කෘතිය පිළිබඳ
විරෝධයක් ඇති වෙන්නේ හැම වෙලාවෙම ඉරිසියාවෙන් බලන්න පෙළඹෙන්නේ සංස්කෘතියේ පිළිමද මූල බීජයක් කුඩා කලන් සිට නැති අය බොහෝ වෙලාවට බැලුවාම. ඒ අය සමාජයක් හැටියට මේ සංස්කෘති පිළිමද විරෝධාකල්ප ඇති වෙනවා ඉරිසියාවෙන් බලනවා. ඊට පස්සේ බලලා නිකන් ඉන්නේ නැහැ. අර නිශ්ශබ්දව තියෙන හොඳට ගලාගෙන යන ප්‍රවාහය වෙනස් කරන්න කුමන හෝදයක් හරි කරනවා ඉරිසියාවට. ඒතොර ඉරිසියාවට කරන්නේ අර කේලම් කීම, ගොසිප් ඇදීම. අපි දැන් අර නළු නිළියෝන්ගේ බලන්නකෝ. නළු නිළියෝන්ගේ මොකද ඒවකට ඉරිසි ඒ සංස්ථා ඒකේ පොඩි හරි ප්‍රශ්නයක් වුණාම ඒ පිළිබඳ කටකතා හදන්න ඒව දිහා බලන්න කැමති. මොකද ඒ සමාජයේ ප්‍රසිද්ධ අයගේ පිළිබඳ තියෙන ආකල්පය විනාශ වෙනකොට ඉරිසියාව ඇති වෙනවා. දැන් ඉරිසියාවෙම තියෙන අනිත් කෝණය තමයි අපි අනිත් කෙනාගේ දේවල් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අනිත් කෙනාගේ දේවල් විනාශ කරන්න උත්සාහ කරනවා. මොකද ඉරිසියාව නිසා විනාශයත් ඇති කරනවා. අනිත් කෙනාට කරදර කරන්න, ලබාගත් ජයග්‍රහණ නැති කරන්න, සමාජ තත්ත්වය විනාශ කරන්න උත්සාහ කරනවා ඉරිසියාව තුළ. ඒතර පාසලේ ගත්ත අපි ළමා කාලේ දන්නවා සමහර අම්මලා කියනවා ළමයින්ට පොත පෙන්වන්න එපා කියලා. යාළුවනේ මේ පොතක් තියෙනවා හොඳ, මේ පොත පෙන්වන්න එපා, ලකුණු පෙන්වන්න එපා, විභාගේ සමත් වෙච්ච ඒවා කියන්න එපා. මොකද පුඩා කල සිටම ඉරිසියාව පුරුදු කරනවා දරුවන්ට. එතකොට ඒ තවත් කෙනෙකුට උදව් කරන්නේ නැත්තේ තවත් කෙනෙක් ලකුණු ගන්න එවි කියලා. මේක පාසලේ වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලය තුළ වෙන්න පුළුවන්, ඊට ඉහළට ගියාට පස්සේ වෙන්න පුළුවන්. මේ ඉරිසියාව විසින් තව කෙනෙක්ගේ දියුණුව අඩාල කරනවා, විනාශ කරනවා. එතකොට රටක් හැටියට තව කෙනෙක් ඉස්සරහට යන එක වළක්වන්න මේ ඉරිසියාවට පුළුවන්. හොඳයි. ඉස්සර අපේ ගැමි සමාජයේ සාම්ප්‍රදායික සමාජයේ ගත්තාම හැමදාම ඕවා තිබිලා තියෙනවා. මේ සමහරු කියනවා දැන් ඉස්සර හොඳයි, දැන් හොඳ නැහැ. එහෙම කතාවක් නෙමෙයි. හැමදාම හැම කාලෙකම විවිධාකාරයෙන් තිබිලා තියෙනවා. හැබැයි ඒක පළ කරපු ක්‍රම වෙනස්. දැන් ඉස්සර මොකක් හරි ගමේ අපි කියමුකෝ ළමේ කවුරුදු කුමාරිට තේරෙනවා. ඉතින් අවුරුදු කුමාරිට මේ ළමයා පිළිබඳව ඉතින් සමහරු ප්‍රශංසා කරනවා, සමහරුන්ට හරි ඊර්ෂ්‍යයි. අපේ ළමයට නෑ, මෙයාට විතරක් හම්බුණා. එහෙම නැත්නම් තව ළමෙක් ඉතා ඉහලින් ක්‍රීඩා තරඟෙන් ජයග්‍රහණය කරනවා, පන්තියේ පළවෙනියා වෙනවා, විභාගේ. ඉතින් ඕවට ඇති වෙන නොඑක් ආකාරයේ දේවල්. සමහර දේවල් වලට ඒ කාලේ ගම්වල පොඩි කැලෑපත්තරයක් ගහනවා. ඉතින් ඕවගේ වැඩ එහෙම තියෙනවා. දැන් එවුවන්නේ මේ දැන් මේ සමාජ මාධ්‍ය, අර වෛද්‍යතුමා කිව්වා වගේ අන්තර්ජාලයේ Facebook එක තියෙනවා. මේක හරි බරපතලයි. සමහරුන්ට ඊර්ෂ්‍ය දැව තුමාම කිව්වා ඊර්ෂ්‍යාව කියන්නේ මනෝභාවයක් කියලා. මේක ඇති වුණාම සමහරුන්ට නිින්දයක් නැහැ. මොකක් හරි මේක ආඩිය දාගෙන මේක මොකද්ද දැන් කරන්නේ කියන විවිධ උපක්‍රම කල්පනා කර කර ඉතින් එතකොට ලේසියෙන් බහුවෙන්න මේ ජංගම දුරකථනේ තියෙනවා, ලැප්ටොප් එකේ තියෙනවා. ඉතින් මේකෙන් කොටලා ඉතින් එහෙම දාලා මේව දරාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. අදවත් ශක්තිමත් මිනිස්සු එච්චර ගණන් ගන්න, හැබැයි දරා ගන්න බැරි මිනිස්සු. මේ ඉරිෂ්‍යාව කියන එක සමාජයට මොනතරම් බලපෑමක්, අහිංසක මිනිස්සු කොච්චර දිවිනසාගෙන තියෙනවද? මේ 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 දරුණු හැසිරීම් දරා ගන්න බැරිව ඊර්ෂ්‍යාව නිසා කරන සමහර දේවල්, ඈ අයුතු ප්‍රචාර, සමහර ගැහණු දරුවන්ට කරලා තියෙන දේවල් එක දිවිනසාගත් අවස්ථා වාර්තා වෙලා තියෙන. එහෙම බලපුවහම මේක සමාජයේ හැංගිලා තියෙන බොහොම සාහසික ක්‍රියාදාමයක් මේ පිටුපස තියෙනවා. මේ ඊර්ෂ්‍යාව, ඊර්ෂ්‍යාවත් එක්ක බැඳිච්ච විශේෂයෙන් අද Facebook එක අන්තර්ජාලය කියන්නේ ඉතා වටිනා මාධ්‍ය පද්ධතියගේ හොඳ දේවල් කොච්චර සැරිසන ඉතා වටින දේවල් අධ්‍යාපනික දේවල් යනවා. ඒ අතරේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේක මහා බරපතල තත්ත්වයක්. දැන් කාන්තාව ගැන කතා කළා. ඉතින් කාන්තාව ලස්සනට අඳිනවා. ඉතින් ලස්සන සාරියක් ඇඳාම ඉතින් තව කෙනෙක් ඒ සාරිය දිහා දැන් අනුෂා ගෝකුල මහත්මිය අද ඇඳලා ඉන්නේ ලස්සන සාරිය, තව කෙනෙකුට ඕක අල්ලන්නේ නැහැ. බලන්නකෝ මේ කියලා එහෙම ඇඳුම් පැළඳුම් කරේ හැටි එක. මේක හොඳයි. ඒ වුණාට මේක මොකක් හරි ඇදයක් හැටි. ඔව් එහෙම දකින්න ලස්සන නම් මේක මීට අඩුවට තිබුණා කියලා හරි කියනවා. ඔව් ඒක ඊර්ෂ්‍යාව මහා පුදුමාකාර ස්වභාවයක්. විවිධ ස්වරූපයෙන් ඒක එළියට එනවා. අනුෂා ගෝකුල ප්‍රණාන්දු මහත්මිය. ඔව් ඇත්තටම ඊර්ෂ්‍යාව කියන හැඟීම ඒක සිටිවිල්ලක්. අර කිව්වා වගේම අපේ විද්වත් මණ්ඩලයේ සියලුම දෙනා මේක ඇත්තටම මානවයා එකම එන දෙයක්, ඒ හැඟීම සිටිවිල්ල. මේ අඩු වැඩි වෙන්නේ ආරේ සහ පරිසරය නිසා. ඒ කියන්නේ මව කුසේ ඉඳන්ම ඇතිවෙන මවගේ සිටිවිලි පවා බලපානවා මේ දරුවෙක් තුළ ඊර්ෂ්‍යා සිටිවිලි පහළ වෙන්න. ඒකම පරිසරය. දරුවා කුඩා කාලේ ඉඳන් මම හිතන්නේ අපේ වෛද්‍යතුමා එක ඉතාම හොඳින් පැහැදිලි කළා.
මේ ඊර්ෂ්‍යාව කියන එක එදා මෙදා තුර හැම රටකම හැම සමාජයකම හැම ජාතියකම ආගමකම මේ කිසිම ભેදයක් නැතුව මේක හැමෝටම ගැහෙනු පිරිමි ළමයින් වැඩිහිටියන් දක්වා සමාජයේ තිරස්ස සහ සිරස්ව හැම තැනදීම අපිට දකින්න ලැබෙනවා. හැබැයි පුජ්‍යලේගේ ආධ්‍යාත්මී දියුණු වෙනකොට තමන්ට ඒ සොයන්ව පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. සොයන්ව පාලනය කර ගැනීමට නොහැකි වෙන්නේ අර කියූ ආරෙන් ලැබෙන හෝ පරිසරයෙන් ලැබෙන හේතු නිසා. මේකේ භයානකම තත්ත්වය වෙන්නේ දැන් ඊර්ෂ්‍යාව ඇති වුණාම ඒක සිතිවිල්ලකින් පමණක් නතර වෙන්නේ නැති වෙන වෙලාවල් වල. සිතිවිල්ලකින් පමණක් නතර වෙන්නේ නැතුව අර කිව්වා වගේ කැලෑ පත්‍රයක් ගහන්න පුළුවන්, පෙත්සමක් යවන්න පුළුවන්. ඊට වැඩිය වෙන්නේ හිංසනයට පවා ලක් කරන වෙලාවල් කායිකව සහ මානසිකව දෙකෙන්ම පුජ්‍යලේ හිංසනයට ලක් කළ හැකි. එතනදී තමයි ඒ සමාජ ව්‍යසනයක් බවට පත් වෙන්නේ. මෙය ඉතාම කුඩා තැන ඉඳන් මහ දැවැන්ත ජාතික ජාත්‍යන්තර ප්‍රශ්න බවට පව මෙය පත් වෙන්න පුළුවන්. අපිට මේ සරලව දෙන්නෙක් තුල තියෙන දෙයක් පමණක් නෙමෙයි. ඔව් රට රටවල් අතර ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. සමහරට පොඩි රටක් නැගිටිනවට ලොකු රටක් කැමතිනො වෙන්න පුළුවන්. පුජ්‍යලය දෙදෙනෙක් අතර තියෙන ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. ඒක ව්‍යාප්ත වෙනවා. ඊගාව කාරණේ තමයි මේ ඊර්ෂ්‍යාව නිසා ගන්න ක්‍රියාමාර්ග ඔස්සේ ඇතිවෙන වෙනත් සමාජ ව්‍යසනය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම මේ ඊර්ෂ්‍යා කරන පුජ්‍යලයින් කළු අභිචාරවලට යොමු වෙනවා. ඒ කියන්නේ හුනියම් කරනවා කියයි, එහෙම නැත්නම් මොනවා හරි එවැනි දේවල් වලට කළු අභිචාරවලට යොමු වෙනවා. ඒ යොමු වුණහම ඒ හරහා ගිහින් සම්පූර්ණයෙන් පවුල් පද්ධතිම විනාශ වෙච්ච තැන් අපි මේ සමාජය තුළ දකිනවා. වැඩි ඒවට උඩගෙඩි දෙන අයත් ඉන්නවනේ. මේකට මෙහෙම වැඩක් තියෙනවා කොරමුද කියලා සමහරව ඉන්නවා. එකතු කරගෙන යනවා වාහන වලට කුලි ගෙවලා වාහන කුලියට අර පඩි සල්ලි වේදම් කරන් යන අය ඉන්නවා කිලෝමීටර 100 ගන්න. ඒ කියන්නේ කාලය, මුදල්, ශ්‍රමය සියල්ල වියදම් කරලා Tamanට කිසිවක් අත්පත් නොවන දෙයක් වෙනුවෙන් තමන්ගේ සිතිවිල්ල මෙහෙවනවා එවැනි දෙයකට. ඔය ණයට පොලියට සල්ලි අරන් හරි යනවා. අනිවාර්යෙන් කරන්න ඕන. අනිවාර්යෙන් කරනවා. ඒක ඉස්සර කාලේ හසන්ත මහත්මයා මේ ගමක විවාහ මංගල්‍යයක් වෙන වෙලාවට ඊර්ෂ්‍යා කිරීම ඇතුළු ඒ මංගල යෝජනාව ගෙනෙන පාර්ශවයේ මගදී හම්බෙලා ඒවා විනාශ කරලා ඒවා ගම්වල ඉස්සර තිබ්බ දේවල්. ඒ කියන්නේ හරිම බයයි. ඒ කියන්නේ ඉස්සර තැපෑල ගමක එන්නේ ප්‍රධාන කඩේකට. ඒ අපේ ගමේම මම මේ සිද්ධිය කියන අපි චූටිම කාලේ එතකොට සමහර පත්වීන් ලිපි ආපුහම අර ප්‍රධාන තැනින් ගෙනින් දෙන්න කියලා ඕන තරම් Tamanට රස්සා නැති වෙච්ච යුගයක් තිබුණා. ඇත්තටම අද වෙනකොට ඊර්ෂ්‍යාවත් එක්කම මේ වගේ හැඩතල වෙනස්. අර ඔබ සඳහන් කළා වාගේම මේ සෝෂල් මීඩියාත් එක්ක එනකොට එන හැඩතල වෙනස්. ඒකේ හානියක් වැඩි. අරව ඉස්මතු නොවි ඒ කරපු කෙනා විතරක්ම දැනගෙන ඉවර වෙන දැනුත් තියෙනවා. ඒ කියන්නේ දන්නේ නැහැ පත්වීමක් ආවේක දන්නේ නැහැ. අදට දන්නේ නැහැ සමහර ලාවට. එහෙම මහ භයානක සැඟවිච්ච දෙයක් තිබුණ සමාජයේ තුල අද වෙනකොටත් ඒවා නැත්තේ නැහැ නෙමෙයි. හැබැයි සාපේක්ෂව ඒ තත්ත්වයන් අඩු වෙලා තියෙනවා. එතකොට ඊගාව පැත්තෙන් වෙන්නේ මෙවැනි ජීවිතේ වල්මත් කරගෙන තව කෙනෙක්ව හානියටපත් කරන්න කළු අභිචාර කරන්න යනකොට ඒ වෙනුවෙන් මෙවැනි කළු අභිචාර වලට උදව් කරන පිරිස් වැරදි ව්‍යාපාරයක් බවට ඒකපත් කරගන්නවා. මොකද අන්දව මේ දෙයට යනකොට කීයක් වියදම් කරලා හරි කරන්න ඉන්න නිසා ඒ බොරුව ගෙනියන බොරුව පවත්වාගෙන යන ව්‍යාපාරික ප්‍රජාවක් ඇති වෙනවා. වෙනම ඒ කළු අභිචාරවලට විවිධ මේ වෙලාවල් බලන්න නැකත් බලන්න මෙන්න මේ වෙලාවේ හරියටම ගිහින් මේක කරොත් හරියටම හරි කොණ්ඩ ගස් ටිකක් ගේන්න ගෙනල්ලා ගිනපම හරියටම හරි. ඉතින් මේ දැවෙමින් තමයි ජීවත් වෙන්නේ. මේ ඊර්ෂ්‍යාව මිනිසෙක් තුළ තියෙනවා කියන්නේ එයාට ඒ පීඩණය විතරක් නෙවෙයි ආතතිය විෂාදයට ගිහින් අර ඔබ කිව්වා වගේ නිින්ද යන්නේ, කන්න බෑ, ආහාර ජීර්ණය වෙන්නේ. මේ වගේ අපේ වෛද්‍යතුමන් සඳහන් කළයි විශාල වශයෙන් ශරීරයේ අභ්‍යන්තරයේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. වෙනස් වුණාම එයා රෝගියෙක් බවට පත් වෙනවා. ඒකම තවත් දෙයක් තියෙනවා හසන්ත මහත්මයා. සමහරු කැමති Tamanට ඊර්ෂ්‍යා කරනවට. එහෙම පිරිස් මට හම්බෙලා තියෙනවා. මට මාර ඊර්ෂ්‍යයන් යන්නේ මිනිස්සු කියලා එහෙම කණ්ඩායමකුත් අපේ සමාජේ ඉන්නවා. එයා කැමති.
ඒ කියන්නේ එයා හිතනවා මේ තමන් එකතු කළ වටිනාකමක් තමන්ට ආපුවම තමයි මිනිස්සු මේ කරන්නේ. ඒ කියන්නේ තමන් හරි සාර්ථකයි ඒකෙන් කියලා ඒකෙන් විඳින කණ්ඩායමකුත් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ ඊර්ෂ්‍යා කරනවට කැමැතියි සහ ඒ ඊර්ෂ්‍යා කිරීම ප්‍රකාශ කරනවා. මට හරි ඊර්ෂ්‍යයිනේ බලන්නකො මේ කට්ටිය කියලා ඒක තව එක පැත්තක්. ඒකෙත් අන්තයට ගියා මේකත් රෝගයක්. ඒ කියන්නේ ඒකෙන් තෘප්තිමත් වෙලා ඒක නිකන් ප්‍රකාශයකට විතරක් යන්නේ ඒක ඔස්සේම යනවා ඊර්ෂ්‍යාව ඇති වෙන්න ඕන කියලා හැසිරෙන අය අපිට හම්බ වෙනවා. ඒකත් අන්තිකට ගියාම මැදමාවතේ නොහිට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම හසන්ත මට මේ මාස දෙකකට කලින් එක පුජ්‍යලෙක් ආවා අපේ කාර්යාලයට හම්බ වෙන්න. හම්බෙන්න ඇවිල්ලා කියනවා එයාගේ පුතා දැන් හතරේ පන්තියේ ඉන්නේ. බිරිඳට දරුවෙක් හම්බ වෙන්න දැන් මේ තව හම්බෙලා නැහැ හම්බ වෙන්න. ඒ හම්බ වෙන්න ඉන්නකොට අර දරුවට ඉතකොට මේ ඊර්ෂ්‍යාව ඇති වෙලා. ඒ ඊර්ෂ්‍යාව ඇති වෙලා තියෙන්නේ එයාගේ පන්තියේ දරුවෙක් කියලා තියෙනවා මේ දරුවට මේ සමාන කණ්ඩායමල දරුවෙක් කියලා තියෙනවා. මේ අපේ අම්මට මල්ලියෙක් හම්බුණා. හම්බුණාට පස්සේ මාව ගණන් ගන්නෑ මං ගැන බලන්නෙත් නැහැ. ඒ කියන දේ මේ දරුව අහගෙන දැන් අපේ දරුවා කියනවා හම්බුණත් මම මරනවා මල්ලිව හම්බෙන්න බෑ ගේන්න බෑ ගෙදර මල්ලි හරි නංගි හරි ගේන්න බෑ කියලා ලොකු අර්බුදයක් මේ ගෙදර. මම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඇති කියලා හොයාගෙන ඇවිල්ලා නෑ කියලා මෙහෙට ආවා. ඒ සිද්ධිය කියන්නේ මම මේ සිද්ධිය තෝරේ මම අදාළ අංශ වලට ඒක යොමු කළා. ඇත්තටම ඒ තාත්තා කිව්වා දැන් මාස දෙකට විතර කලින් ඉතාම හොඳ මේ කෙනෙකුට යොමු කරපුවාම ඒ ප්‍රශ්නේ දීර්ඝකාලීනව කතා කරලා ඒක විසඳලා තිබුණා. නමුත් මේ ප්‍රශ්න සමාජයෙන් එකතු වෙන දේවල් තමයි තමන් ගේන දෙයක්ම නෙවෙයි. දැන් අර දරු පැටිය එහෙම දෙයක් ගෙනල්ලා නැහැ යා. ආරෙන් ගෙනල්ලත් නැහැ. නමුත් පරිසරයෙන් යාට එකතු වෙනවා. ඒ එකතු වෙන දේවල් ගොඩක් වෙලාවට අපි දකින්න අද දවසේදී මේ රාජ්‍ය සේවයේ තුල. ඔව්. ඒක දෙවෙනුවට කතා කරමු අසන්ත මහත්මයා. දැවැන්තව රාජ්‍ය සේවයේ තුල මේ තියෙන දේ නිසා රටේ සංවර්ධනයට දැවැන්ත හානියක්. අපි මෙයා මයින් නැහැ. අපිට මයින්ඩ ක්‍රමවේදයක් නැහැ. අපි මෙයා ඇගෙයිමට ලක් කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා නිලධාරීන් විඳින පීඩන ඒක දරා ඔබ හොඳ අදහසක් කිව්ව සමහර අයට මේ දරා ගන්න පුළුවන්. ඒ ගේන හයියත් එක්ක සමහරුන්ට දරා ගන්න පුළුවන්. නමුත් සමහරුන්ට මේක දරා ගන්න බැහැ. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ ඵලදායිතාවේ සම්පූර්ණයෙන් පහළ වැටෙන්න පුළුවන්. මේවා අපි මයින් නැති දේවල්. ඒක නිසා මම කැමති ඊගාව වටේදී අපි මේ සම්බන්ධයෙන් උදාහරණත් එක්ක වෙන හානි අපි හිතනවා මේක මේ දෙන්නෙකුට වෙන සුළු ප්‍රශ්නයක් කියලා. නෑ, ඊර්ෂ්‍යාව නිසා මුළු පද්ධතියක් විනාශ වෙන්න පුළුවන්. සංවර්ධනයට දැවැන්ත හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒවා ඍජුව නෙමෙයි අපිට පේන්නේ. ඒවා නිකන් අයිස්බර්ග් වගේ. හසන්ත මහත්මයා වතුරෙන් උඩ කොටස විතරයි අපි දකින්නේ. ආ, ඊර්ෂ්‍යාව ඒක මානසික සිතිවිල්ල. හැබැයි මේක මහා දැවැන්තව සංවර්ධනයට වක්‍රව බලපානවා. ඒ වක්‍රව බලපාන්නේ පුජ්‍යලය දෙන්නෙක් විතර නෙමෙයි කණ්ඩායමක් විශාල වශයෙන් අභියෝගයට ලක් වෙනවා. ගොඩනගපු කීර්තිනාමයන් විනාශ වෙනවා. එතකොට ඒ දරා ගැනීමේ ශක්තිය එක එක්කෙනාට සාපේක්ෂව වෙනස්. එතකොට එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙනකොට more work more problem, less work less problem, no work no problem. ඉතින් එනවා. ඉතින් රාජ්‍ය සේවකයා පත් වුණාට පස්සේ no work no problem. කිසිම ප්‍රශ්න වැඩ කරන්නේ නැති තුන ප්‍රශ්නයක් නැහැ නේ. වැඩ නොකරම ඉන්නවා. එහෙම වෙනවා කියන්නේ ජාත් ඒක තමයි අන්තිමට වෙන භයානකම තත්ත්වය. ඔව්. මේක ඵලදායිතා විෂයත් එක්ක බැඳිච්ච අනුවිෂයක්. රටක සංවර්ධනයේ ඵලදායිතාවයේ පිළිබඳ හැංගිච්ච කාරණාවක් එලිපිට කතා නොකරන මේ ඊර්ෂ්‍යාව දේශපාලන ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, වෙනත් අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, කලා ලෝකයේ, මාධ්‍ය ශාස්ත්‍රයේ, රාජ්‍ය පෞද්ගලික ඕනම අංශයක තියෙන්න පුළුවන් දෙයක්. අපි ඒක කතා කරන්නේ නැහැ. අපි සමාජයට ජයලල් මහත්තය මේ ඊර්ෂ්‍යා කරන්න හීනකින්වත් හිතන්නේ නැති අය. අපි හීනකින්වත් හිතන්නේ නැහැ. මුණට හම්බුනහම අනේ බලන්න ඉතින් හරිම හොඳයි. අතරාග මහත්තයා හරිම හොඳයි. අදා දේශනේ නම් කියලා වැඩන්නේ අතරාග මහත්තයා. ඔබතුමා තරම් කෙනෙක් නම් ආයේ ඔබතුමා මේ ජාතියේ පිනින් පහළ වෙච්ච අන්න ඒ වගේ ලොකු වචන දාලා දෙන්නේ. ඈ යන්න ඇරලා අපි දන්නේ නැද්ද ඉතින් කියලා. අන්න එහෙම තමයි. මම මෑන්ට දුන්නා නෑන්ඩ වෙක් කියලා. මම ගිල්ලා ලනුව. දැන් එයා හිතන් ඉන්නේ එයා තරම් කෙනෙක් නෑ කියලා. ද මට වෙච්ච පොඩි වැඩ මේ අපේ පෞද්ගලික දේවල් කියනවා කියලා හිතන්නේ මම මේ මාතෘකාවට අදාළ දෙයක් හින්දා මේ දැන් ඔය
දැන්නේ ඔය අන්තර්ජාලයේ Facebook දුරකථන ඔය දැන් වැඩිපුර සුලභව තියෙන ඉස්සර අර කිව්වාගේ තැපෑල තමයි ඈ තැපෑල්පත් ඔය පෝස්ට් කාඩ් කියන ඒවා තියෙනවනේ ඕක හරි බලවත් මාධ්‍යයක් ඒ කාලේ ඉතින් මේ අට සතිපතා ලියුම් එනවා සිය ගානක් එනවනේ දඩපට්ටමට දොරමඩලාවට ඉතින් ඇසර තැපැල්පතුත් තියෙනවා එක තැපැල්පතක් තියෙනවා ඒක ඒ කියන්නේ අමු සිංහලෙන්මයි එන්නේ ඒක ඒ කියන්නේ ඒ කියන්න බැරි වචනත් එක්ක තියෙන සාමාන්‍යයෙන් ඔය දොරමඩලාවට අටපට්ටමට සම්මානයක් ලැබිච්ච දවස් වලට වැඩි ඒ සම්මානේ ලැබිලා ඊළඟ සතියේ එනවා දෙක තුනක් එනවා හැබැයි එකම අකුරු බයිනද එයා මට තර්ජනය කරන ඔය නවත්තලා දාපන් ඔය මල ඉලව් දොරමඩලාව මොකද්ද ඕක මේ නායටත් බැනලා මේ මොනවද කියවන්නේ අරව මෙව්වා කියලා ඒ නායටත් බැනලා මේ හරියට විවේචනය කරනවා අටපට්ටමටත් විවේචනය කරලා හරියට දොස් කියලා මම මේ තැපැල්පත් එක එකතු කළා සමාන අකුරුනේ තියෙන්නේ ඉතින් කාලයක් මං අවුරුදු ගාණක් නිහඬව වැඩි කියන්න ගියෙත් නැ මේ තැපැල්පත් එක එකතු කළා එකතු කරගෙන මට මේ අකුරු හොඳට හුරුයි. ඒ හැමදාම මේක කියවන්නේ තියෙනවමයි එකක්. මම එකතු කරලා එකතු කරලා මට අවස්ථාවක් මම හැබැයි විමසිල්ලෙන් විපරමින් කාගේ තකුරු දිහා බලනවා මට අත්තනායක මහත්තයා ජයලල් මහත්තයාගේ අකුරු දිහා බලන්න ඇති. ඒ හැමෝගෙම තාර මට දැන් මේක මේ අකුරු වල හැඩය. හැබැයි මහත්තයෝ මේ සමාන අකුරු මට හම්බ වුණා. ජයලල්ගේද? මං කෙනා කියන්නේ ඒ තත්ත්වෙට මම වැටෙන්නේ නැහැ මේ සමාන අකුරු සමාන ලයනු සමාන අයනු මේ සියල්ල සමාන අකුරු මට හම්බුණා මම හීනකින්වත් හිතන්නේ නැති කෙනෙක් වැඩි ඈතක නෙවෙයි ඔව් ඈ තමන් ළඟම ඉන්න පුළුවන් සමහරට වැඩි ඈතක නෙවෙයි වටපිට තමන් අවට සමහරට තමන්ගේ ගමේ තමන්ගේ කාර්යාලේ ඈ තමන්ගේ පාසලේ ඕනම තැනක තමන්ගේ රෝහලේ එතන ඉන්න පුළුවන් ඒ තැපැල්පත ලියන කෙනා වෙනත් නමකින් නිර්නාමිකව ඒ වගේම ඔය අන්තර්ජාලයේ Facebook එකේ සමහර විට ඔව් ව්‍යාජ ගිනුම් භාවිතා කරලා ඒ අපහාසයට පත් කරන අය ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අය ඊර්ෂ්‍යාවෙන් පුපුරන අය සමහර ළඟම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් වැඩි ඈතක පිට රටකින් ඇවිල්ලත් නෙවෙයි එහෙම අයත් ඉන්න පුළුවන් ගෝලියෝ වෙන්න පුළුවන් විවිධ අය සමහරට ප්‍රතිරූපේ නැති කරලම දානවා ඔය ජයලාල් හෝම හිටියට ඔබ කිසි කෙනෙකුට උදව් කරන්නේ නැහැ නේ අලුත් කෙනෙකුට කිසි උදව්වක් නැහැ ඒ අලුත් නළුවන් ලියන්න එන්න දෙන්නෙත් නැහැ ඔය එයා හරි නෝන්ද ඈ බැලිල්ල මේ ළමයින්ට උගන්නලා ලළුලිලියෝ හදන්න පුහුණු කරන කෙනා මේ ඇත්තම තත්ත්වෙ වෙන එකක් නමුත් කියන්නේ ජයලාල් හෝම කිසි කෙනෙකුට උදව් කරන්නේ නැහැ නේ එහෙම මේ අලුත් ළමයින්ට මේ මේ කිසි වෙනමනේ ඔය වගේ කියලා ඔබේ ඔබේ හාත්පසින්ම වෙනස් විරුද්ධ පැත්තක් කියන්නේ. එතකොට ළඟම ඉන්න කෙනෙක් කිව්වහම විශ්වාස කරන ප්‍රමාණයක් වෙන්නේ. ඔව්. ඔහු ළඟම ඉන්න කෙනෙක්. ඈ සමහර ගෙවල් ළඟ ඇත්ත වෙන්න ඇති. මේ කියන්නේ මේ ජයලාල්ලා ගෙවල් ළඟ එක්කනේ නෙමෙයි කියන්නේ. මේ ඇත්ත වෙන්න ඇති කියලා හිතනවා. අනිත් ඒ හොඳත් ගොඩක් කියලා අන්තිමට කියනවා අර වැදගත්ම නරකක කියනවා. එයා හරි හොඳයි මෙහෙම වැඩ කරනවා උදව් කරනවා. ඒත් පොඩි පස්පියක් තියෙනවා මෙන්න මෙයා මෙහෙමයි කියලා අන්තිමට දානවා. ඒක විශ්වාසය දිනාගෙන ඉරිසියාව ප්‍රකාශ කරන ඒව උපක්‍රම හොඳ දේවල් මැදට ඒ දේ ඇතුළු කරන එකත් එක උපක්‍රමයක් තමයි. හැබැයි ඒවට සැලෙනවද නැද්ද කියන එක තමයි තීන්දුව කළ යුත්තේ. ඒක දරා ගැනීම ශක්තිය හැමෝටම නැහැ. අහිංසක මිනිස්සු ඉන්නවා. අහිංසක දරු දැරියෝ ඉන්නවා රටේ. පුංචි දරුවෝ ඉගෙන ගන්න පාසල්. මේ ඇයටත් මේ ප්‍රශ්නයෙන් මහා මානසික පීඩන බවට පත් වෙන දිවි නසා ගන්න පුළුවන්. ජීවිතෙන් පලා යන්න පුළුවන්. අන්න ඒකයි අපි මේක මාතෘකාවක් හැටියට තෝරාගත්තේ. ඊර්ෂ්‍යාව ලෙඩක්ද කියන මාතෘකාව මට අවසන් දෙන්න පාලක මැදිරියට අනුග්‍රහක බවතුගේ පණිවිඩ කීපයක් සඳහා. සරසවි පින්බින දොරින් දොරට දොර මඩලාවයි අප නැවතත් දොරමඩලාව සමග ඊර්ෂ්‍යාව ලෙඩක්ද ඒක තමයි අද මාතෘකාව අපට ඇමතුම් ගලාගෙන එනවා බොහෝ දෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා බොහොම සැර මාතෘකාවක් වගේ නේද හොඳයි අයබෝන් අයබෝන් මේ ඔමරත්නපුරයෙන් ප්‍රේමචන්ද්‍ර කියලා මහත්තයෙක් කතා කරන්නේ හොඳයි ඔය ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් ඇත්තටම ඊර්ෂ්‍යා නොකරන පුද්ගලයොත් මේ රටේ ඉන්නවා දැන් ඔබතුමන්න මේ විද්වත් මණ්ඩලේ කතා කළේ ඊර්ෂ්‍යාව පිළිබඳව ඔතනම තියෙනවා පොන්චි උදාහරණ පොන්චි ලොකු උදාහරණයක් තියෙනවා ජයලල් රෝහණ මහත්තයා
Hello. Okay, and again. I am a good actor. සූති වටින අදහසක් එතුමා ඉදිරිපත් කළේ මනුෂ්‍ය හැටියට මේ ස්වභාවයේ මනෝභාවයේ ඇති වෙන්න පුළුවන් නමුත් මේක යටපත් කර ගන්න ආකාරය අනුව තමයි ජයග්‍රහණය රැඳිලා තියෙන්නේ අපි කොහොමද ඒක ධර්මානුකූලව ප්‍රේක්ෂාවෙන් යටපත් කර ගන්න කියන කාරණාව ඊර්ෂ්‍යාව ලෙඩක්ද ඒක තමයි මාතෘකාව අතනයි මහත්තය හසන්ත ඔය ඊර්ෂ්‍යාව එක වයසක් පහ වුණාම ඒ කිරීම කරන අය නවත්තනවා දැන් අර අපේ ජයලාල් මිත්‍රයා කිව්වා වගේ ඔය ලක්ෂණ අර මට කාලයක් තිබුණා ඊට පස්සේ නෑ දැන් ඊර්ෂ්‍යා කරන්නේ මට හොයා ගන්නත් නෑ ඒ කියන්නේ අපි ඊර්ෂ්‍යා කරන්නේ උහුට ගහන්න පුළුවන් නම් ගහලා වැට්ටීම සඳහා ඒකට බාධා නැතුව ඒ මිනිහා උඩටම ගියොත් අර අපේ ඔබතුමා කිව්වේ අපි ටිකක් උඩට ගියායට ගහන්නේ නෑනේ අපි ගහන්නේ ළඟපාතින්දල පෙරලා ගන්න පුළුවන් නම් විතරයි එද මේ ඊර්ෂ්‍යාව තමන්ට දැනෙන අය දැනගන්න ඕන දෙයක් තමයි ඒක කාගෙන උඩට ගියාම ආයි ගහන්නේ ඒ කාලට කපන්න බැරි අත ඉඹිනවා ඉඹිනවා එතකොට ඉඹිනවා එහෙමයි ඔව් අපේ අර මේ අපේ අනුෂා මැතිණිය කියපු කාරණාවක් මට තදින් දැනුණා මොකද මේ රාජ්‍ය සේවය බිඳ වැටීම අර මා කලින් සඳහන් කළ ගුරුතුමි අච්චර හොඳට ඉස්කෝලේ ගෙනැල්ලා කීර්තිමත්ව ඉඳලා අවසානයේදී ඈව නිර්නාමික පෙත්සමක් ගහලා අධ්‍යාපන අමාත්‍යාංශයේ උපයෝගී කරගෙන ඈ යවුවා වෙනත් පළාතකට. ඒ යවපු ඉස්කෝලේ ඈගේ විශේෂ අධ්‍යයන ශාස්ත්‍රය එතන නැහැ. එතකොට එයා ආයි උගන්නයිද? එයා දාලා තියෙන ප්‍රාථමික අංශෙට. මට මතකයි මේ දොරමඩලාවෙම අපේ හිටපු කථානායකතුමා විජමු ලොකුබණ්ඩාර මැතිතුමා මේ ප්‍රශ්නේ වගේ එකක් ආවම එතුමා කිව්වා මම කථානායකනේ අත්තනායක මට අධ්‍යාපන එමති නම් මම කරන්නේ හෙටම ඔය කියපු ආයතන ප්‍රධානියා ගෙදර යවලා එයාට මාස දෙකක වැටුප් දිගටම ගෙවනවා දැනට ගෙවන්නේ මාසික වැටුප්නේ රජෙන් මොකද එයා මේ පුටුවේ ඉන්නවට වඩා හොඳයි අතිනුත් මාසික වැටුප් දීලා ඒ වගේ ගෙදර යවන එක ඒ කිව්වේ මෙතනදිම විජම ලොකුබණ්ඩාර හිටපු කථානායකතුමා. ඉතින් අර ගුරුවරයා යුගන්නන්නේ. ඒ ඛේදවාචකයේ හොයන්න කෙනෙක් නැහැ. අර ඒක කඩාගෙන යන්න අර අහිංසක ගුරුවරයෙකුට ගුරුවරියෙකුට බැරි වුණාම සිද්ධ වෙන පීඩනේ. ඒ වගේම තව මට දැනුණු දෙයක් ඒ තමයි අපේ සංස්කෘතිය තියෙනවනේ අම්මලා දුක්ගන්නේ පුතුන් හදන්ටයි. පුතුන් රජුන් කරන්ටයි කියලා දූලට නිතරම අඟවනවා උඹලා ඒ රජුන් කියන අයට ගොඩට අයිති නැහැ එන පුත්තු තමයි රජවරු ඔය ඊර්ෂ්‍යා බීජය ගේ අස්සෙදිම අම්මලා පුත්තුන්ට පවරන දූට නැහැ ඒත් මේ ජනමනසේ තිබුණා දේපල සරු වෙන්නේ ලොකුවත් තගේ පිනටයි ගේ දොර සරු වෙන්නේ
අත්තම්මගේ පිනටයි. පුතෙකු උපදින්නේ අප්පච්චිගේ පිනටයි. දුවෙක් උපදින්නේ මුළු ලෝකෙම පිනටයි. ඒක ජනමනසෙ තිබුණා. පුද දුවෙක් උපදින්න නම් ඒ අම්මයි තාත්තයි අනන්ත පින් කරලා තියෙන්න ඕන. ඒ තිබුණු එක අපි කවදා හෝ කෙසේ හෝ නැති කරලා පුත්තු රජුන් කියන න්‍යායට ආවා. යම් හේකින් ඔය අන්තිම පේළිය තිබුණනේ, දුවෙක් උපදින්නේ මුළු ලෝකෙම පිනටයි. දූලා තමයි හසන්ත ලංකාවේ ගෙවල් ගණන් කරලා ගත්තොත් එයින් 95%ම අම්මයි තාත්තයි බලාගන්නේ පුතාලා නෙවෙයි, අම්මයි තාත්තයි බලාගන්නේ දූලා. කිසිම පුතෙකුට අම්මේ බලාගන්න බෑ. ඒක අමාරු වැඩක්. හැබැයි ගේ ඇතුලේ අම්මලා කවදාවත් දූට ඒ ගෞරවය දෙන්නේ නැහැ. අම්මලා හිතන්නේ පුතා තමයි මට සලකන්නේ. ඇත්තටම නම් හොඳම ඉන්සුරන්ස් එක දූට සැලකීම, පුතුට සැලකීම නෙවෙයි. දැන් මගේ අම්මා අවුරුදු 97ක් ඉඳලා පෞගිය මාසේ නැති වුණා. අපේ අම්මයි තාත්තයි බලාගත්තේ මන් තරම් ඉගෙන ගන්න බැරි වෙච්ච මගේ අක්කලා දෙන්න. යම් හේකින් අක්කලා දෙන්න නොහිටියා නම් අම්ම බලාගන්න කෙනෙක් නැහැ. ඒ ගෞරව තියෙද්දි අද ගෙවල් වල ඉන්න අම්මාවරු අහගෙන ඉන්නවා නම් දූ දෙස වැඩි ගෞරවයකින් බලන්න ඕන. ඒක ජනමනසෙ තිබුණා. එක කවියක තියෙනවා, දුවෙක් උපදින්නේ දියණියක් නැති ගෙදර හරියට මල් ගහක් නැති මිදුල වාගේ. මල් ගහක් නැති මිදුල හරියට දෙවුරුවක් නැති දෙවොල වාගේ. දෙවුරුවක් නැති දෙවොල හරියට පුන් සඳක් නැති අහස වාගේ. පුන් සඳක් නැති අහස හරියට දියණියක් නැති ගෙදර වාගේ. ජන මනසෙ තිබුණා දුවෙක් නැති ගෙදර ඒ අම්මල තාත්තලට අනාගතේ විශාල බිඳවැටීමක් ඛේදවාචකයක් එනවා. පුත්තු ඔළුවේ තියාගත්තු අපි කලේ අපිට අන්තිමට ගිහිල්ලා ඉන්න වෙන්නේ තමන්ගේ දුව ළඟ. ඒත් අපි දූට නොසලකා හැරීමේ සාපය පස්සේ අපි භුක්ති විඳා. ඒක රබන් ගහන වෙලාවක අයියා එකතු වෙලා මුළු ඉඩම් ටිකම අයියා ගත්තා. නංගිට ඉඩම් නැහැ. ඉල්ලුවට දෙන්නෙත් නැහැ. මොකද ඉඩම් අයිති අයියාට. ඇය රබානක් ගහලා කිව්වා, වත්ත කතත් කතත්තා, කුඹුර කතත් කතත්තා. වත්ත කතත් කුඹුර කතත් දෙකම කතත් කතත්තා. ආගෙන හිටපු අයියට හිතුණා නංගිගේ කොටස දෙන්න ඕන. ඒ නංගික කොටස නංගි ගත්තේ නිර්මාණශීලී රබම් පදයකින්. නීතියෙන් නෙමෙයි. නීතියෙන් ඉඩම් ටික අයිති වුණේ සහෝදරයාට. එන මේ ඊර්ෂ්‍යාව අපි ගේ අස්සේ ළමා මනසේ ඉඳලම කවනවා, පුතා උතුම් කියන තැන ඉඳගෙන. ඒත් ඇත්තටම දැන් මම මේක හොඳටම දන්නේ, ජයලාල් මගේ නෝනගේ අම්මා, ඒ කියන්නේ මගේ නැන්ද අම්මා, අවුරුදු 18ක් හිටියේ මගේ බිරිඳ ළඟ. පුත්තු හිටියට අම්මා ගියේ දුව ළඟට. හැබැයි සමහර විට අම්මා ජීවතුන් අතර ඉඳිද්දී දුවට සැලකුවාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒත් අපෙන් වෙන්නේ පුතුන් ඉහමත තබාගෙන දූ කොන් කිරීම. එද මම හිතන හැටියට දුව තමයි තාත්තෙක්ගේ අම්මෙක්ගේ හොඳම ඉන්සුරන්ස් එක. ඒක ෂුවර් අරකට වඩා. ඒ වගේම හසන්ත, ඔය රබම් පදාස්සේ තව එකක් මට මතක් වුණා. එක මිනිස්සෙක් ඈත ගමකට විවාහ වෙලා එනවා. එන්නේ පෙරහැරි. ඇවිල්ලා ටික දවසක් යනකොට මේ ආපු පිරිමියාට එයාට හොඳට නටන්න පුළුවන්, රඟපාන්න පුළුවන් ජයලාල්. මේ ඔබ ආකර්ෂණීය චරිතයක්. හැබැයි බිරිඳට ටික දවසකින් දැනුණා මේ මෙයාට රඟපාන්න පුළුවන් බව ඇත්ත. එනකොට මේ සල්ලි දීපල තියෙන්නේ මටනේ. දැන් මෙයා බින්න බහැලත් නින්නේ. ඈ ටික ටික ඊර්ෂ්‍යා කරන්න ගත්තා ස්වාමි පුරුෂයාට. ඒකට ඇනුම් පද කියන්න ගත්තා. ඒකෙදි කොක්කු 2000ක් ඇවිදින් අතරමගදී දොයි. තවත් 2000ක් ඇවිදින්
අම්බලමක දොයි කෙකී කරපු නින්දාවට කොකා ගියා වෙල්මාවට කෙකී කරපු නින්දාවට කොකා පලච්චි තකදොන් කොකා පලච්චි රබම්පදේ ගෙවි ගමේ කෙල්ලෝ මේක හරියට අභිමාන් චිත්‍රපටය වගේ අභිමාන් චිත්‍රපටයේ ලංකාවේ එක අවුරුද්දක් එක දිගට පෙන්නවා ඒකේ තිබුණේ සාහිත්‍ය කලාවට ලැබි ගායකයයි ගායිකාවයි ඒ දෙන්න තමන්ගේ අභිමානය විඳ ගැනීමේ සටනේදී ඔවුන් විඳ වේදනාව අර කොකා කොක්කු 1000ක් එක්ක පෙරහැරේ ආවේ කොච්චරද කිව්වොත් කොටසක් අම්බලමකත් නැවතිලා ආවේ ඉතිරි කොටස අතරමඟ නැවතිලා ආවේ කෙකී කරපු මේ නින්දාවට කොකා ගියා ගමේ මිනිස්සු පද බැන්දේ පලා ගිය කොකාට නෙවෙයි කෙකිනි කරපු නින්දාවට කොකා පලච්චි තකදොන් කොකා පලච්චි එකන අපේ අභ්‍යන්තර විවාහ අස්සෙත් මේ උගත්කමත් එක්ක ඇති වෙන ලෙඩක් තමයි ජයලාල් අපි බොහෝ විට සැමියාගේ මට්ටමටම බිරිඳ උගත් වීමත් එක්කම අර බිරිඳගේ භූමිකාවේදී ඈ නිතරම සැමියාට අභියෝග කරන මට්ටමට එනවා මේ ළඟදි මම දැක්කා අහිංසක කුලී කම්කරුවෙක් එයා උදේ හවා මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර ආවා ගෙදර ඇවිල්ලා බිරිඳ නිදා ගන්න තැන නිදා ගන්න ලෑස්ති උනා බිරිඳ කිව්වා සැමියාට ගිහිල්ලා නාගෙන එනවා ඕයි කියලා අර මිනිස්සේ එළියට ගියා යලි ආවේ නැහැ උදේ බලනකොට ඉදිරිපස ගහේ එල්ලෙමින් සැමියා මිය ගිහිල්ලා මේ රබම් පදයි මේවයි අතර තියෙන සහ සම්බන්ධතාව ඊර්ෂ්‍යාව අර දරාගත නොහැකි මිනිසුන්ට ගෙන දෙන රෝග ව්‍යාධිය ඒක වචනෙන් කියන්න බැරි තරම් කනගාටුදායකයි සමාජ විද්‍යාත්මක මාතෘකාවක් මේක ගේ ඇතුලේ ඊර්ෂ්‍යාව සමහරට දෙන්න දෙමහල්ල අතරේ සැමියා සහ බිරිඳ අතර ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන් එහෙම ඇති වෙච්ච අවස්ථා තියෙනවා සමහර විට මේවා කොයිතරම් දුරට කියන එක සූසුද නැද්ද කියන එක වෙනම කාරණාවක් ජීවිත අහිමි කළ අවස්ථා තියෙනවා ඊර්ෂ්‍යාව නිසාම දරා ගන්න බැරිකම නිසාම එහෙම වෙච්ච දේවල් තියෙනවා අපේ ඉතිහාසයේ පුරාම ඊර්ෂ්‍යාව කියන්නේ මහා පුදුමාකාර දෙයක් ජයලාල් මහත්තයා මට ඉස්සෙල්ලම අවසර දෙන්නේ අර පානදුරේ පීරිස් මහත්තය නැගුවන ප්‍රශ්නයක් ඒකට පොඩ්ඩක් භෞතික විද්‍යාත්මක ප්‍රවේශකින් ඉතා ඉක්මනට උත්තර දෙන්න. හිරු එළිය අපි දකින්නේ සුදුවට. මේ අපිට ලැබෙන මේ මහතුරු අපිට සපෙලා තියෙන ආලෝකේ ශ්වේත වර්ණ වූ ආට මේ වර්ණ ඇතුළේ මේ සුදු ඇතුළේ වර්ණ සප්ත වර්ණ ඇති බව සයිසෙක් නිව්ටන් හොයා ගන්නවා ප්‍රිස්පික ආදාරේ. ඉතල බැලුවාම විබ්ගියෝර් නේද රතු කහ නිල් මූලික වර්ණත් එක්ක එතකොට මේ ද්විතීක වර්ණයි මුළු වර්ණ හතක් මේ ඔක්කොම තියෙන්නේ සුදේ. මේ වගේම තමයි කලාවේ. මෛත්‍රිය, කරුණාව, ඊර්ෂ්‍යාව, ප්‍රේමය, හැදිච්චකම නැහැදිච්චකම ඔය ඔක්කොම වර්ණ හත ඇතුලේ තියෙනවා මේ කලාව ඇතුලේ. ඒ නිසා පිරිස් මහත්තය ඔබ කියව කතාව හරි. එයින් එකක් විතරක් වැඩි ලිප්පිලා පේන අවස්ථා තියෙනවා. ඒ තමයි ඔය කියන ඊර්ෂ්‍යාව. තදට වර්ණයේ තියෙනවා. ගැහුණෙන් පස්සේ මැකිලා එන්නේ නැහැ ලේසි. මේක හරි මේ ලස්සන දෙයක් අපේ දොරමඩලාවට එන සමාජිකයෙක්ගේ වැඩක් නිසා ගිය සතියේ හරි ප්‍රමෝදත්මත් සිතකින් එළියට ආවා. ඒ තමයි අපේ විද්වත් ජයන්ත චන්ද්‍රසිරිගේ අනවතම චිත්‍රපටයේ නරබල. කාලෙකින් හොඳ චිත්‍රපටිය බලපු නිසා ගර සර්ප චිත්‍රපටිය බලලා ශාලාවෙන් එළියට එනකොට මගේ ඇස් දෙකේ කඳුළු. මට මේක දැනෙන්න ගත්තත් අදින් මේ චිත්‍රපටි මේ එනකොට මගේ මිත්‍රෙක් ඉන්නවා මේ දවස් දෙකේ ලංකාවට ඇවිල්ලා ස්කොට්ලන්තයේ සිට උපදින්චි කරුවෙක් මහින්ද කියලා
මේ මිතුරතත් මංකෝ ඉන්න කියන මේ චිත්‍රපටිය බලන ඔහුගේ විරිදසම. ආ දැන් දෙන්නම එළියට එනවා. මගේ මොන දියා බලලා මහින්ද කියනවා ජයලල් අඬනද කියලා. මංකෝ මට මේක දැනුණා තද්දට කියලා. කියාගෙන එළියට එනකොට මහේ ඇහි කඳුළු දැක්ක නම් කියන්නේ නැහැ මුකුත් කියන්නේ නැහැ. එක්තරා තව තව කලාකරුවෙක් කියයි කිව හැකි කෙනෙක්. මේ පිරිස් මහත්තයගේ කතාවට අදාළවගත් මේ දේවල්වල එයාට දැනුණා දැන් මට දැනුණා තව වටපිටින් තව එනවා ටිකක් මේක දැනෙච්ච අය. බලලා යෝසෙ මට කියනවා මෙහෙම එකක් එන්න. එනවල ඔකට වඩා ෆීල් වෙන ෆිල්ම් එකක් මං කරන බලන්නකො. මේ ඉරිසියාව දරා ගන්න බැරුව පුපුරනවා. මේ මනුස්සයයි නේද? අපි එහෙම නෙමෙයි කරන්න ඕන. ඒත් එයාට එතුමාට ජයන්ත මහත්තයාට ඒ කරපු අයට සුභපතල මට සුගත පාලද සිල්ල මහත්තයා කියපු මාරු කතාවක් තියෙනවා මේකට අදාළයි. යවුන සම්මාන උළෙලේ අභිනේන්දක කමිටුව මම හිටියා හොස්සම. එනකොට තරුණෙක් ඇවිල්ලා කිව්වා මම අනිත් නාට්‍ය ඔක්කොමටම කැලේ යන්න එකක් කළා කියලා. කිව්වම පැසනු සිතින් සුගතපාල සිල්ලා මහත්තයා මෙහෙම කිව්වා. ඔයා පුතා අනිත් ඒව නැති කරන්න කරන්න එපා. ඔයා කරන රාජකාරිය හරියට කරන්නකෝ. ඊයා අනිත් ඒව නැතන්න යන්න එපා. ඔයා ඔයාගේ ඉරිසියාව හිතේ තියෙන්නේ. ඔයා කරන එක හරියට කරන්නකෝ. නේද? ඒක බටහිරත් අපිට අසන්න ලැබෙනවා. You do your job right කියලා. මම මගේ වැඩේ හරියට කරලා නම් හරි. මට එරෙහි මිනිස්සු ගැන හිතන එක මට මට මේ වෛද්‍යවරයා අභිභවය යන්න බෑනේ. මට මනෝ වෛද්‍යවරයෙක් වෙන්න බෑ. ඉතින් මම මොනවටද එතුමාට ඉරිසියා කරන්නේ? සංස්කෘතික අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න බෑ. ඉතින් මම ඒකට යන්න මට එහෙම ඕනේ නෑ ඉරිසියා කළ. නේද? අත්තනායක ගුරුතුමාට මට එහෙම එයා තුමා අභිභවය යන්න බෑ. බැයිනම් ඒක කමන්නේ මම මගේ පාරේ යන්න. මගේ වැඩක් කරගෙන. නේද? ඕක ඔබ කියු විදිහට හරිම හොඳ තැනක් දෙනවා. කෝටේ අනන්ද සාස්ත්‍රාලි මගේ ගුරුවරයෙක් තමයි. හොඳ නාට්‍යයක් කළා මේකට අදාළව. ඒ තමයි සඳ කිඳුරු. ජාතක කතාවල ඔක බ්‍රහ්මදත්තගේ ඊර්ෂ්‍යාව නේද සර්? අන්තිමේ ප්‍රේමීට එරෙහි වෙනවා කියන්නේ. මොකද අර ජෝඩුව එලිමහන්නේ පෙම් කෙලිමින් ඉන්නවා. නටනවා. සල්ලි සතුට මේක දරාගන්න බෑ. ඊතලේ විද්දායින්න පපෝ කඩාගෙන යන. මේව තියෙනවා ජාතක කතාවේ. සූත්‍ර පිටකේ හරි ගොඩක් දේවල් තියෙනවා. විනය පිටකේ ගෙතුන දේවල් ඔක්කොම නිමැමුනේ ඔය වගේ ගොඩක් අභ්‍යන්තර දේවල් චිත්ත චෛතසිකය ගැන කල්පනා කරලා ගෙතුන දේවල් නිකන් උඩින් පල්ලින් ආපු ඒවා නෙමෙයි. ඒකත් එක චූටි එකක් එකතු කරන්න මම පුංචි කාරණාව. මම ඊර්ෂ්‍යාව නැති කළා පරේෂණයක් ඇදීද ගෝකුල මැතිනි. මොකද කියන්නේ? ඊර්ෂ්‍යාව කියන්නේ මේ ඇති වෙයි කියලා හිතලා නැති කළා. මගේ බිරිඳගේ දෙවනියන් ගෙදර එතුමියගේ අක්කා ඉන්නවා නංගී ඉන්නවා. කාන්තාවම තෙදෙනින් ඉස්සෙල්ලම කැමැත්ත ගත්තේ මන් නැදේ කියලා. පියා ඉතින් කැමැත්ත දුන්නා. මේ සරසවි පෙම් කතාන්නේ ඒක කොහොම කැමැත්ත දුන්නා. ඒක හරි දැන් ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ළමයිනේ කියලා ඔහොම අනුමැතිය දුන්නා. දුන්නෙන් පස්සේ මගේ බිරිඳගේ පියා මාමණ්ඩි මන් දකින්න හොඳ වැඩි මහා ලොකුට ඉගෙනගෙන නැති වුණාට ලෝකේ දැක්ක මිනිස්සෙක් එතුමා මෙහෙම එකක් කිව්වා. පුතා දැන් පුතාට අවසර දුන්නට පොඩ්ඩක් මතක තියාගෙන ගෙදර එනකොට අක්කා සහ නංගි ඉන්නවා කියලා. ඒක මගේ හැසිරීම පාලනය කරන්න. හරි. ඊළඟට මං කල්පනා කළා මගේ පුංචි මුලේට තව දෙයක් කරන්න. මොකද මම යනවා මගේ පෙම්වතිය බලන්න. එකම දවස් දෙක තුන ඇගෙන ඉඳි නිච්ච සල්ලි නෑ නේ කල්. සරසවය අවදි කෙලවර කරනකොට පොඩි සෙන් බෝතල් ගත්තම මට දාම් මතකයි ගෝකුල් මැතිනි. එකම ජාතියේ එකම සුවඳ එකම ප්‍රමාණයේ බෝතල් තුනක්.
හරි තුනක් ඇයි අක්කටයි නංගිටයි දැන් බිරිඳ පෙම්වතියට දැන් හරිනේ මට ඕක හොඳට කල්පනා වුණා මොකද දැන් මම බිරිඳ විතර මේ මේ මගේ පෙම්වතිය විතර බලන්න යනකොට ඇයට තෑගි භෝග ගෙනියනවන අවම වශයෙන් ලේන්සුවක් ගෙනිච්ච මේක කරන අය හරි සැලකිලිමත් වෙන්න කියලා මම කියන්නේ මේ හොඳට හිතලා ලේන්සුවක් හරි ගෙනිච්චොත් අනිත් දෙන බලනවා එයාට නම් ලැබුණා අපිට තමයි නැත්තේ අපිත් ඕක කරගත්තා නම් හරි ඔන්න ඔය තත්ත්වයටපත් වෙන නෑ තුනක් තුන් දෙනාට එකම විදියෙ එක්කෙනෙකුටවත් කිසි වැඩි සැලකිල්ලක් නෑ මේක හරි ගියා ටික කාලයක් කරනකොට මෙහෙම වෙනසක් වුණා හසන්ත මාත්‍ය චූටි රංගි දැන් එයා ලොකුයි පොඩි නම් එයා අහනවලු අක්කේ අයියා එන්නේ නැද්ද එතකොට අක්කා අහනවා ඇයි ඔය අහන්නේ නෑ ඉතින් මොනවාරි ගේනවනම් අපිට ලැබෙනවනේ හරි දෙයක් මේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න තියෙනවනම් ඒ නැති කරන පුංචි සූත්‍රයක් මං ඔයි කියලා දුන්නේ वटन कारण पेम्मतुं ईर्ष्या प्रेम कर लसन कुरल जोड़े यान समारक यान हेटी आड़गा नटन पार मल विकार वेरदि देवाले आदर समार तरण लमाने समार सिंधु तीन लसरे गीतोलेम तीन समार विकार समारे नुलाय मुखद मंदे मत या तीन ඒ නොලැබිච්ච අය වැඩිපුර ඊර්ෂ්‍යා කරනවා ඒක වැඩ බැරි අය ඊර්ෂ්‍යා කරනවා කියලා ඔහු මත තියෙනවා ඒ වැත්ත නැත් අපි විද්‍යාත්මක හොයන්න ඕනේ ඇත්තටම ඊර්ෂ්‍යා කරන හැමෝම වැඩ බැරි අයද ඈ ඒකත් අපි හිතන්න ඕනේ වෛද්‍යතුමා ඔය ඇත්තට ඊර්ෂ්‍යා කරන අය බැලුවොත් එහෙම ඇයි මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කියලා මොන වගේ අයද ඊර්ෂ්‍යා කරන්නේ කියලා බැලුවොත් එහෙම පේන දෙයක් තමයි හසන්ත මහතා කිව්වා වගේ ඊර්ෂ්‍යා කරන්නේ එක්තරා දුරකට වැඩ බැරි අය තමයි එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරලා තමන්ට වැඩි බැරේ කියලා හිතාගෙන ඉන්න අය. එතකොට විවිධ අපි දන්නවා පෞරුෂත්ව සාධක තිබෙනවා. සමහර අයකට තියෙන පෞරුෂත්ව ප්‍රශ්න නිසා ඒ අය තමන් පිළිබඳ ආත්ම විශ්වාසයෙන් ඉන්නේ නැහැ. තමන්ට හැම වෙලාවෙම හිතන්නේ කිසිම දෙයක් කරගන්න බෑ. මට නම් එතනට යන්න බෑ. මට මේ විභාගෙට සමත් වෙන්න බෑ. මෙහෙම කෙනෙකුට තව කෙනෙක් විභාගෙ සමත් වෙලා ඉන්නකොට ඒක පිටින් ඉරිසියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකු ආර්ථිකයෙන් දියුණුවලා ඉන්නකොට ඒ පිටින් ඉරිසියාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකු මොකක් හෝ දක්ෂකමක් කලාවෙන් හෝ සාහිත්‍යමාංශයෙන් දක්වනකොට ඒ පිටින් ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට පළමුවෙන් තමන් අව탁සීරු කරගන්නවා. ඊට පස්සේ ඒ අව탁සීරුව මත ආකල්ප ගොඩනගා ගන්නවා තවත් කෙනෙක් ඒ මෙහෙම දිනුන වෙලා තියෙනවා ඊට පස්සේ එය තමන් කොහොමද ලබා ගන්න කියන වේදනාවෙන් පෙළෙනවා. ඒතර අනිත් පැත්තට ඉතර අපි කියන්නේ මේ පෞරුෂත්ව දුර්වල අය අනිත් අයගේ මත යැපෙන පෞරුෂත්ව තියෙන අය වගේම හැම වෙලාවෙම මේ කාංසා තත්වයෙන් පසු වෙන අය. ඒ කියන්නේ හැම දෙයක්ම නම බයයි. සමාජෙ මූණ දෙන්න බයයි. පොත් ප්‍රසිද්ධියේ කතා කරන්න බයයි. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බයයි. මේ බය නිසාම හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න පුළුවන්. උස්ම ගන්න අමාරු වෙනවා. තැන් වලට යන්නේ නැහැ. මග අරිනවා. හිත හැමතිස්සෙම ගැස්සෙලා ඉන්නේ. මෙහෙම අයත් වැඩිපුර ඉරිසියා කරනවා කියලා විද්‍යාත්මක පරිශලින් හොයාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් අපේ ගෝකුල මැතිණිය කිව්වා වගේ සමහර පෞරුෂත්ව සාධක තියෙනවා. විශේෂයෙන්ම නාසිසිස්ටික් ආත්ම රාගය තියෙන පෞරුෂත්ව ලක්ෂණ තියෙන අය මේ අය හැම වෙලාවෙම හිතාගෙන ඉන්නවා මේ තමන්ට අනිත් අය ඉරිසියා කරනවා කියලා. ඒ කියන්නේ ඒකත් එක්තරා විදියක ඉරිසියාවෙම ප්‍රභේදයක්. මොකද ඒ අය හිතන්නේ ඉරිසියා කරන දේකුත් නෑ සමහර ලාවට. කිසිම අනිත් අය ඉරිසියා කරනවද කියලා ඉන්නවද කියලාවත් දන්නේ නෑ. නමුත් හිතන් ඉන්නවා සමන් අනිත් අය ඉරිසියා කරනවා. මෙයා අල්ලපු ගෙදර ඉරිසියා කරනවා. අපිත් ඒකට වැඩ කරන අය ඉරිසියා කරනවා. යාළු මිත්‍රෝ ඉරිසියා කරනවා. මේ ඉරිසියාව තුලින්ම තමන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න උත්සාහ කරනවා. එහෙම නැත්තම් කෘත්‍රිම වර්ධනය කරගත් ආත්ම විශ්වාසය තවදුරටත් රඹා පවත්වා ගැනීමට අර ආකල්ප සිතුවිලි උපයෝගී කරගන්නවා. එයා ඊට පස්සේ කරන්නේ ඒකම අනිත් අය මිට පටවනවා. ඉරිසියා කරන නිසා මේ මිනිස්සුන් අපි ඈත් වෙන්න ඕන. මේ මිනිස්සු තමයි නරක. මම නෙවෙයි ඉරිසියා කරන්නේ, මේ මිනිස්සු තමයි මාව මට ඉරිසියා කරන්න යන්නේ. කියන්නේ තමන්ගේ ඉරිසියාව ප්‍රකාශ කරන්න තියෙන බය නිසා ඒ සංරක්ෂණ ප්‍රයෝගයක් හැටියට. ඒ කියන්නේ ඉරිසියාව ප්‍රකාශ කරන්න වුණාම තමන්ගේ හිතට අමාරුයි.
මං ඉරිසියාවන්ත කෙනෙක් හැටියට දක්වන්නේ. එතන හොඳ මිනිහෙක් හැටින්නේ කවුරුත් පිළිගන්න කැමති. එතන මේ ඉරිසියාව තියෙන්නේ මම නරක මිනිහෙක් නෙවෙයි. නමුත් අනිත් අයට තනිත්තර තමයි ඉරිසියා. සමහරලාට මේ අය මේ ආගම අනුකූලව බණ භාවනා කරන හැමදාම පින්කම් කරන අය තව කෙනෙක් කමන්ට කලින් සෝවන් වෙනවයි කියලා ඉරිසියාවෙන් ඉන්න අය ඉන්න සමහරලාට අපිට එන අය ඉන්නවා සමහරලාට එහෙමත් ඉරිසියා කරනවා මීට කලින් සෝවන් නෙවෙයි ආගමික ඉහළ තලවට යයි කියලා. ඒ වගේ ඉරිසියා පැතිරෙනවා. ඒ වගේම දැන් මේ සමාජ විද්‍යා කාරණා ගත්තාම ඉරිසියා පිළිබඳ අපේ මේ ගෝකුල මෙතනේ කිව්වා මේ අර කළු අභිචාර ක්‍රම ගැන. ඒ වගේම අපේ සමාජයේ තියෙන දේ තමයි මේ ඇස්වහ කටවහ කියන දේ. ඒ කියන්නේ මේ එවිල් අය එවිල් මවුත් කියන දේ. සමහර වෙලාවට අපි දන්නවා ගමේ එහෙම ඉරිසියා කරනවා කියන අය ලේබල් වැදිලා තියෙනවා. මේ අය මොනව හරි කිව්වොත් මේ ගහේ හොඳට පළදාව තියෙනවා මේ පාරණ හැමෝටම හොඳ ආදායමක් ගන්න පුළුවන් කියලා. අපි දන්නා මේ මේ පුද්ගලයා මේක හොඳින් කියනවා නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. නමුත් ඉරිසියාවෙන් කියනවා නම් ඊට පස්සේ මේකෙන් ගෙඩි කඩන් වැන්නවා කියලා කියනවා. ඉතින් මොකක් හරි හේතුවක් නිසා ගෙඩි කඩන් වැන්නොත් අර කලින් කියපු සිද්ධියට සම්බන්ධ කරලා මේ පුද්ගලයා ඇස්වහ හෝ කටවහ තියෙන කෙනෙක් කටින් කියන ප්‍රකාශයක් නම් කටින් කියපු ප්‍රකාශය නිසා තමයි විනාශ වුනේ. එහෙම නැත්නම් මේ දැලුවත් ඇති බැලුවත් ඉතින් ඊට පස්සේ නම් මොකක් හරි කරදරයක් වෙනවා කියලා හිතනවා. මොකද මෙහෙම පුද්ගලයෝ එහි අස්වහ කටවහ කියලා සංකල්ප ඇති වෙලා තියෙන්නේ එවැනි ඉරිසියා කරන පුද්ගලයෝ සමාජෙන් අඳුර ගන්න. ඉතින් ඒක සංස්කෘතික වටිනාකමක් තිබෙනවා. අස්වහ කටවල විද්‍යාත්මක ප්‍රකාශයක් නැති වුණාට එහි වටිනාකමක් තිබෙනවා සමාජීය වශයෙන්. මොකද එහෙම පුද්ගලයෝ අඳුරගෙන ඒ අය කියන දේවල් ගේ ගැලවෙන්නේ. ඒතකොට එහෙම කියන අය සමාජය දන්නවා මෙයා මේ ඉරිසියාකාරයෙක් තමයි මෙයා කියන දේවල් පිළිගන්න හොඳ නැහැ කියලා. ඉතින් ඒකෙන් සමාජයේ වශයෙන් ප්‍රයෝජනක් තිබුණ නිසා තමයි මේ සංකල්ප කාලෙන් කාලට පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇස්වහ කටවහ පැත්තෙන් ගත්තාම ඒ වගේම මේ ඉරිසියා පිළිමද ගත්තොත් ඉරිසියාවේ සමහරවට මේ දේශපාලනික පැත්තකුත් තිබෙනවා. මොකද ඉරිසියාව කියන දේ අපේ අර කතාවක් තියෙනවානේ මේ ධනවාදයේ පවතින්නේ කෑදරකම උඩ සමාජවාදයේ පවතින ඉරිසියා උඩ කියලා තියෙන මේක හරියටම මේක විවාදාත්මක කරුණක් වෙන්න පුළුවන්. ඒක හරියටම අපි කියන්නේ නැහැ එහෙම කියලා. නමුත් සමානාත්මතාවය ඇති කරන්න සමාජයක් හැටියට ඉරිසියා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක කොයි විදිහටද කරනවද නැද්ද කියන එක වෙනම දෙයක්. මොකද තව කෙනෙක්ට සමානතාවය ඇති කරන්න නම් තව කෙනෙක්ට ඉරිසියාවක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඉරිසියාව තුලින් ගාමක බලවේගයක් හැටියට ඒක බලවේගයක් හැටියට මිනිස්සු මොටිවේට් කරන්න උනන්දු කරන්න ඉරිසියාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. කියන්නේ අපි උදාහරණයක් හැටියට අපි දැන් කතා කරනවානේ සමාජයේ වෙනසක් ඇති කරන්න ඕන කියලා කොහොම හරි. එතන මේ වෙනස සඳහා බොහෝ විට හොඳ දේවල් වගේම නරක දේවලුත් උපයෝග කරන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයක් වෙනසක් ඇති කරන්න සමාජය ගැන ආදරය, හොඳ දේවල්, හොඳ ආකල්ප ගැන තියෙන ආදරය, ඒ වගේම සාර්ධර්ම කැපවීම, අල්පේච්ඡතාවය, ඒ වගේම පරාර්ථකාමී මේ වගේ දේවල් එක්ක විද්‍යා සමාජ විද්‍යාඥ වගේ මනෝවිද්‍යාඥ පරිශ්‍රණ කළා තියෙන මේ ඉරිසියාව ක්‍රෝධයත් කොහොමද මේ වැඩි මේ ප්‍රබල සාධක මොනවද කියලා මනෝවිද්‍යාත්මක සාධක අනුව වෙන අදහස් තියෙන පුළුවන්. නමෝ මනෝවිද්‍යාත්මක පරිශ්‍රණවල අනුව නම් ඔප් වෙලා තියෙන්නේ මේ හොඳ පැත්තට වඩා වැඩිම බලපෑමක් කරන්නේ ඉරිසියාව හා ක්‍රෝධය තමයි සමාජය වෙනසක් කරන්න මිනිස්සු පොළඹව ගන්න පුළුවන්. ඒතකොට අර හොඳ දේවලුත් එක්ක පොඩ්ඩක් ඉරිසියාව ක්‍රෝධයද පොඩ පොඩ දාන්න ඕන දේශපාල ව්‍යාපාරයක් යම්කිසි හේමනත ප්‍රවාහයක් සාර්ථක කරගන්න. ඉතින් ඒක දේශපාලන සටනක් වෙන්න පුළුවන්, විප්ලවයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විමුක්ති අරගලයක් වෙන්න පුළුවන්. ඒ දෙවලුල් තිරසියාව තියෙනවා අපිට නෑ කියන්න බෑ. එහෙම නැත්නම් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. සමහරලාට අර රටක මයිනොරිටි එක කුඩා කණ්ඩායමක් විශාල කණ්ඩායමක් සමග තියෙන සටන සමහරට අසාධාරණ ලක් වෙන්න පුළුවන් ඇත්තටම. නමුත් අසාධාරණය ගැන කතා කරනවට වඩා සාධාරණේ අසාධාරණේ වැඩ කතා කරනවට වඩා තවත් කණ්ඩායමක් ගැන ඉරිසියාව ඇති කරොත් ඒ අනිත් කණ්ඩායම පෙළඹව ගන්න ලේසි. ඒකේ අවසාන ප්‍රතිඵලයේ යහපත් යහපත්ද කියන දේ දේශපාලනිකව තේරුම් ගන්න දෙයක් විවිධ අදහස් තියෙන පුළුවන්. නමුත් ඒ දේවල් පොළඹව ගන්න ඇත්තටම ඉරිසියාව කියන දේවල් වලින් සමාජ විද්‍යාත්මක වැදගත්කමක් තිබෙනවා. ගිය සතිය අපි දොරමඩලාවෙන් කතා කළේ කෝපය ගැන. ඉතින් සෑහෙන සාර්ථක වැඩසටහනක් කියලා මට තේරෙන සෑහෙන පිරිසක් කෝපාවිෂ්ට වෙලා තියෙනවා වැඩසටහනින් පස්සේ. ඉතින් අද ඊර්ෂ්‍යාව මේක බැඳිච්ච මාතෘකා ගණනාවක් තියෙනවා. දැන් අපි ලෝභකම නේද
ක්‍රෝධය වෛරය මේවා තියෙනවා මේක මානසික ස්වභාවයන් මේවා අවම කරගන්නේ කොහොමද අපිට සහ මුලින්ම නැති කරගන්න බැරි වෙන්න පුළුවන් විවිධ මනෝවිද්‍යාත්මකව ධර්මානුකූලව නේද සාහිත්‍යමය මාර්ගවලින් නාට්‍ය චිකිත්සාවක් නෙවෙයිද නේද නාට්‍යකරණේ ඒ වැනි මාර්ගවලින් අපිට මේවා සමනය කරගන්න පුළුවන්ද කියලා යෝජනා කරන්න තමයි මේ අපි මේ දොරමඩලාව සංවිධානය කරන්නේ සමාජයේ ශාන්තියක් දැන් කේන්තිය වෙනුවට ශාන්තිය උදා කරමු කියලා අපි එදා කතා කළේ නේද දැන් ඔය ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියලා ගහලා තිබුණා කොහෙද කවුරු හදපුවාද දන්නේ නැහැ මේවා තියෙනවා මේ කතාවේ අයිතියත් අප සතුව නේ මේ කවුරු හැදුවද කියන මම දන්නේ නැහැ මෙන්න මෙහෙම කතාවකුත් මට අහන්න හම්බුණා දැන් ඔය අපාය කියලා එකක් තියෙනවානේ අපායට යනවා මිනිස්සු විවිධ රටවල අය කොහොම ඇමරිකාවෙන් රුසියාවෙන් චීනෙන් ඉන්දියාවෙන් බංග්ලාදේශ කොයි කොයි හැරි හැම රටකෙම දැන් අපායට යනවා අපායේ තියෙනවලු ලොකු වලවල් ඉතින් දැන් මේ වලවල් වල තමා ගිහින් දැන් රුසියාවේ කට්ටිය ඉන්නවා වලක ඇමරිකාවෙන් ඉන්නවා මෙහෙම චීනෙන් ඉන්නවා ලංකාවේ ඈත් ඉන්නවා වලක ගිහිල්ලා එතකොට මේ ඉන්දියාවේ චීනේ ඇමරිකාවේ රුසියාවේ ජපානයේ වලවල් තියෙනවනේ ඒගොල්ලෝ තද මුරකාවල් ආරක්ෂාව දාලාලු මේ වලවල් වලින් කට්ටිය නැගලා එළියට බහලා යයි කියලා දාලා ලංකාවේ කියලා කිසිම ආරක්ෂාවක් නැහැලු කිසිම නැතුව ලංකාවේ කට්ටිය වලේ ඉන්නවලු නිකන් ඉන්නවලු නිකන් ඉන්නවා අරවට හොඳ ආරක්ෂාවක් දාලා තිනවා ඉතින් අහලා තිනවා මොකද මේ ලංකාවේ වලට විතරක් ආරක්ෂාවක් නැහැ කියලා ඒකට කිසිම ආරක්ෂාවක් දාන්න ඕනේ නැහැ කිසිම කෙනෙක් පැනලා යන්නේ නැහැ පැනලා යන්න නැග්ගොත් අනික් කෙවුන් අල්ලලා කකුලෙන් ඇදලා බල්ලයට දාගන්නවා එහෙනම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ ඒගොල්ලෝ වලේම ඉන්නවයි කියන ඒින්ද ආරක්ෂාවක් ඒගොල්ලොම ඇදලා දාගන්නවා කිසි කෙනෙකුට නගින්න දෙන්නේ නැහැ වලෙන් ගොඩේට දෙන්නේ නැහැ එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වලු මම හදපු කතා මේ කතාව විවිධ ස්වරූප වලින් වෙනස් ස්වරූප වලින් ගිහිල්ලා තියෙනවා ඔයිට සමානව ඔහොම කතාවක් තියෙන බොහොම නිර්මාණාත්මක කතාවක්. ඉතින් අපේ රට ගැන අපේ සමාජය ගැන බොහොම නිර්මාණාත්මකව බලපු විදිය. අනුෂා ගෝකුල මහත්මිය කතා කරන්න කලින් මට අවසර දෙන පාලක මැදිරියන්ට අනුග්‍රහක වදුණු පණිවිඩ කිහිපයක් සඳහන්. Sarasavi pindim dorin dorak dor madalavai ඊර්ෂ්‍යාව ලෙඩක්ද ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව අර වචනයක් කියවුණා ලියනගේ මහත්තයා කිව්වේ මේ ලාමකයි කියන වචනේ ඊර්ෂ්‍යාව ඇති වුණාම සමහරු හැසිරෙන විදිහට හරි ලාමකයි නේ පොඩි ළමයි වගේ තමයි මහ මිනිසු සමහර ලොකු තානාන්තර දරන ලොකු වැදගත් නේ පොඩි ළමයි වගේ හැසිරීම කියන දේවල් තමයි ප්‍රසිද්ධියත් කියනවා බැලින්නම් ඊර්ෂ්‍යාව පෙරෙනවා ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා ඒක ඇතුලේ මූණ හිනා වෙලා හිටියට දන්නවා හදවතේ මේ සමහර මූණෙම කියන්න පුළුවන් නේ මෙයා ඊර්ෂ්‍යාවෙන්ද නැද්ද කතා කරන්න කියලා ඔව් එමතුමක්ද හොඳයි අනුෂා ගෝකුල මහත්මිය. ඔව් ඇත්තටම අපි සඳහන් කරා වාගේම හසන්ත මහත්මයා මේ ඊර්ෂ්‍යාව කියන එක ඒ සීමාවක් පෙන්නට පස්සේ ඇත්තටම ලෙඩක්. ඒකම ජීවිතයේ තියෙනවනේ සාර්ථක චක්‍රය සහ අසාර්ථක චක්‍රය කියලා. සාර්ථක චක්‍රයේ ඉන්න මිනිසුන්ට තමයි මේ අසාර්ථක චක්‍රයේ ඉන්න අය ඊර්ෂ්‍යා කරන්නේ. ඒක නිසා සාර්ථක චක්‍රයේ ඉන්න අය මේ ඊර්ෂ්‍යා කරන මිනිසුන් කෙරෙහි එච්චර බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒ ඊර්ෂ්‍යා කරන අතිබහුතරයක් දෙනා එක්කෝ කිසිම දක්ෂකමක් නැති පෞරුෂයක් නැති ඒ මානව ගුණාංග වලින් සිඳුණු තමන්ට අහිමි වෙච්ච දෙයක් ගැන ක්‍රෝධයෙන් ඒ රික්තකය පුරවගන්න බැරි පිරිසක් තමයි මේ ඊර්ෂ්‍යා කරන කණ්ඩායම වෙන්නේ. හැබැයි සමහර විට දක්ෂයොත් ඉන්න පුළුවන් නේද ඊර්ෂ්‍යා කරන අය. දැන් මගේ තැනට ඒත් දන්නේ නැහැ කවුරු හරි ඈ මාව අභිබවායයි දන්නේ නැහැ කියලා එහෙම ඒ දක්ෂකම තිබුණට එයාගේ කුමන හෝ හිස්තනක් තියෙනවනේ. එයාට දැන් කෙනෙක් බය වෙන්නේ තමන්ගේ තැනට කෙනෙක් එනවට එයාට ඊගාව තැනකට ඉහළට යන්න අවස්ථාවක් එයාට නැත්තම් එතරම් නැදෙන කෙනෙක්. එතකොට තව ආකාරයකින් එයාගේ කුසලතාවේ අඩුකමක් තමයි මොනවා හරි දෙයක අඩුවක් තියෙන කෙනෙක් තමයි අනිවාර්යෙන් ඊර්ෂ්‍යා කරන්නේ. මොකද දැනුමෙන් සන්නද්ධ වෙලා සබුද්ධික වෙලා ආකල්ප හොඳ ක්‍රියාශීලී මානව දයාවෙන් පිරිච්ච සැබෑ මානවයෙක් කවදාවත් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න හේතුවක් නැහැ. අනික
විශේෂයෙන් මම කියන්න කැමති මොකද මට දැවැන්ත අත්දැකීම් ගොඩක් තියෙනවා අපේ දැවැන්ත සහෘදයන්ට වෙන හානියක් කිසිම වෙලාවක තමන් ඊර්ෂ්‍යා කරන දේවල් ඕනෑමට වැඩිය ගණන් ගන්න යන්න එපා එකක් ඊගාට තමන්ට දර්ශනය ප්‍රතිපත්තියක් තියෙනවා නම් මුළු ලෝකයක් ඊර්ෂ්‍යා කරා තමන්ට යනමඟ වලක්වන්න බෑ මේක හසන්ත මහත්තයා හොඳටම දන්න දෙයක් සහ මෙතන ඉන්න බොහෝ දෙනා දන්නවා අනික අපේ අත්තනායක මේ ආචාර්යතුමා කිව්වා හොඳම කතාවක් ඒ කියන්නේ පොඩි පොඩි දේවල් වලින් තමයි ඉස්සලා පටන් ගන්නේ චූටි දේවල් වලින් හැබැයි අපි දුරස් වෙනකොට කෙනෙක් එතනින් ඔබට යනකොට එයාට ඒ ඊර්ෂ්‍යා කළ වැඩක් නැහැ කියලා තේරෙනකොට එතනින් මිදලා තව කෙනෙක් අල්ලා ගන්නවා ඒ කියන්නේ ඒ තමන්ගේ සමාන මට්ටමේදී හලන්න පුළුවන් නම් පෙරලා දාන්න පුළුවන් නම් තමයි ඒ වෙහෙස දරන්නේ. ඒක නිසා මේ වැඩ කරන මිනිසුන්ගෙන් මං ඉල්ලන්නේ. මොකද මේ මහ පොළොවට ආදරේ සැබෑවට ආදරේ මිනිස්සු හසන්ත මහත්මයා හරිම පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒක ඒක තමයි ඇත්ත. ඒ පොඩි ප්‍රමාණය මානසික වැටුනොත් එහෙම අපිට විශාල ප්‍රශ්නයක්. ඒක නිසා ඔබ යම් කාලයක් විඳ දරා ගන්න. ඊට පස්සේ ඒ ඉස්සරහට යන එක අර මොකද වුණත් අරිනවා අපිව. අර කියන්නේ බල්ල බිරුවට කඳුපාත් වෙන්නේ නැහැ කියලා ජනමහර කතාවකුත් තියෙන්නේ. ඒක නිසා තමන් කරන දේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟනක්. තමන් එතන ඉන්නව නම් තමන්ට ආත්ම විශ්වාසයක් තියෙනවා නම් මම කරන්නේ කිසි කෙනෙකුට හානි වෙන දෙයක් නෙවෙයි නම් මුළු ලෝකයක් තමන්ට ඊර්ෂ්‍යා කරත් තමන්ගේ ගමන තමන් යනවා. ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. හසන්ත මහත්මයා ඒක ස්වභාව ධර්මයේ විශ්ව ශක්තිය කියලා එකක් තියෙනවා. ඒක හැම ආගමකටම උඩින් තියෙන්නේ. මම විශ්වාස මම පෞද්ගලික විශ්වාසයක් මම කියන්නේ ස්වභාව ධර්මයේ විශ්ව ශක්තිය කියන එක. ඒ විශ්ව ශක්තිය විසින් මේ මහ පොළොවට ආදරය කරන මිනිස්සු පරිස්සම් කරනවා. ඒ දැවැන්ත විශ්වාසය තුළ එතකොට ඒ ඊර්ෂ්‍යා කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න. මොකද ඒ ඊර්ෂ්‍යා කරන්න ඒ පුජ්‍යලයාපත් වෙන්නේ සමහර විට ඔහුගේ පාලනයෙන් බැහැර හේතුවක් නිසා. ඔහුට මව් කුසේ ඉන්නකොටම අම්මට ඊර්ෂ්‍යා සිටිවිලි පහළ වෙලා තියෙන්න පුළුවන් සමහර ලාවට. ඒ මවට ඒක වෙලා තියෙන්නේ එයාගේ මවගේ මව් කුසේ ඉන්නකොට වෙන්න පුළුවන්. මෙහෙම මේක ගියාම මේ පුජ්‍යලයා තනි කරලා ගත්තාම එයාට අපි අනුකම්පා කළ යුතුයි. මේ يعني සබුද්ධික මිනිහෙක් ඊර්ෂ්‍යා කරන පුජ්‍යලයක ගැටෙන්න යෑම අනවශ්‍ය දෙයක්. අද අපි සමාජයේ දකින දෙයක් තමයි හසන්ත මහත්මයා අපේ බහුතරයක් අයට ඕනේ කවුරු හරි තරහකාරී ජීවත් වෙන්න. එක්කෝ එක පුජ්‍යලයක් වෙන්න පුළුවන්, එක්කෝ ආයතනයක් වෙන්න පුළුවන්, එක්කෝ රටකට රටක් ඕනේ තරහින් ඉන්න. හැම පුජ්‍යලයකටම ඕනේ පොදු සතුරෙක් වගේ කෙනෙක්. නැත්නම් නිකන් ගතියක් නෑ, පාළුයි වගේ නිකන්. එහෙම සංස්කෘතියක් ගොඩනැගෙමින් පවතින අද සමාජය තුළ. ඉතින් ඒක නිසා මේ දේවල් වලින් පුදුමාකාර විදිහට බැහැර වෙන ලොකු සමාජ කියවීමක් තියෙන්න ඕනේ. අනික රාජ්‍ය සේවය ඇතුළේ ඉන්න හින්දා මම මේ කියන්නේ. මම හැමදාම අත්විඳින දෙයක් මිනිසු කඩාන වැටෙන තරම. ඊයේ රෑ මට අපේ දරුවෙක් කතා කරලා කියනවා මේ අනේ මෙන්න මෙහෙම මට මේ තව කෙනෙකුව සම්බන්ධ කරලා මට ප්‍රශ්නයක් ඇති කරලා කියලා මට දුරකථන ඇමතුමක් දීලා රෑ අඬ දරුවෙක් කතා කරනවා මේ රාජ්‍ය සේවයේ කෙනෙක්. බලනකොට මේ අතිසාර්ථක කෙනෙක්. දැන් මෙයාට බලනවා ඔය ඊර්ෂ්‍යා කරන කෙනාට හරිම ඉවක් තියෙනවා මේ දුර්වල තැන කොතනද කියලා හොයාගෙන අර දක්ෂයාගේ. කරලා එයා මානසිකව වැටෙන තැනටම තමයි එනේ ගහන්නේ ගිහින්. මොනතරම් දක්ෂ වුණත් දැනුම තිබුණත් සමහර දේවල් තියෙනවා කුඩුම්බය නිසා තමන් මානසික වැටෙනවා තමන්ගේ දරුවන්ට හානියක් වෙයි කියලා ඒ වගේ බලනවා දුර්වල තැනක් ඕනෑම පුජ්‍යලයේ අඩුපාඩුවක් දුර්වලකමක් තියෙනවා ඒකට හොඳ ඉවක් අර ඊර්ෂ්‍යාව ඇති පුජ්‍යලයට තියෙනවා ඒක නිසා තමන් හැම වෙලේම මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ අනික රාජ්‍ය තන්ත්‍රය ඇතුලේ වෙන ලොකුම දේ තමයි හසන්ත මහත්මයා මේ ඊර්ෂ්‍යාකාරව දේවල් වපුරනවනේ සම්ප්‍රප්ලාප බොරු කියලා හරියට මේවා සෙට්ටලා ගැලපෙනවා ඔව් වාගේ. ඒ කියන්නේ එහෙම එකක් ඇත්තටම මහ පොළොවේ වෙලා නැහැ. නමුත් මේ ක්‍රියාවලි සිද්ධ වෙනකොට ඇත්තදේ නම් කියලා අර අහන අයට ඒක සත්‍යක් වෙන විදිහට මේ ඒක ඊර්ෂ්‍යාව ඇති පුජ්‍යලයට තියෙන මන්දා සහජයෙන් වෙනවද ලේ ඇට මස්නහරවල මෙයා තියෙනවද කියලා හරියට ගැළපිලා එනවා. ගැළපිලා ආපුවම ඔව් කියලා මතයක් ඇති වෙනවා. ඇති වුණාම සමහර භයානක தත්ත්වය තමයි මෙච්චර කියද්දි මම මොකටද හොඳට ඉන්නේ මාත් කරලා දානවා කියලා ඒ පැත්තට හැරෙන අය ඉන්නවා. එහෙම නැත්නම් වැඩබිමෙන් ඉවත් වෙන අය ඉන්නවා. මේ මොන කරදරයක්ද මගේ දරුපවුල බලන්න මං ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා මේක අපි හිතන තරම් සරල නෑ මම අපි ඉස්සෙල්ලා සඳහන් කළේ. ඒ එක්කම හැම වෙලේම බලන්න ඊර්ෂ්‍යා කරන අයට මුල් අවස්ථාවෙම උපදේශය දෙන්න. මොකද ලෝකේ ඊර්ෂ්‍යා කරලා ගොඩනැගිච්ච එක්කෙනෙක් හොයාගන්න කියලා ඊර්ෂ්‍යා කරන කෙනාට කිව්වනම්
මේ මහ පොළොවේ කොහෙවත් නැහැ. එහෙම ගොඩනගින් ඉන්නේ පුජ්‍යලයන්. මොකද එයා හැම වෙලෙම පරිහානියටපත් වෙන්නේ. ඒ පරිහානියටපත් වෙන දහමක් තියෙනවනේ. ඒ වගේ බලද්දී අනිවාර්යයෙන්ම පරිහානියටපත් වෙනවා ආධ්‍යාත්මික වශයෙන්ුත් ශාරීරික වශයෙන්ුත්. අනික තමයි ඊර්ෂ්‍යා කරන පුජ්‍යලයා කවුරුත් ප්‍රියජනක පුජ්‍යලෙක් නෙමෙයි. කවුරුත් කැමති නැහැ. එනකොට ඔන්න කටවහ ගන්න පරිසමට කියලා ඒ විදිහට. ඊගාවට අපේ වෛද්‍යතුමා කියවා මේ ගමේ කතාවක්, ගම්වල ඉන්න අය ගම්වල හෝ නගරේ හෝ කොහේ හරි මේ ඇහෙන් දකිනකොටම සමහරලාවට ඒක ඒ ඊර්ෂ්‍යාව වචන මොකුත් ප්‍රකාශ කරන්නේ නැහැ, මොකුත් නැ බලපුවම ඇති. දැන් මගේ අම්මා චූටි කාලේ කියනවා අපේ ගමේ ඉඳලා තියෙනවා එක මේ වැඩිහිටි අම්මා කෙනෙක්, මේ ආච්චි අම්මා කෙනෙක්, එයා එනකොට දරුවෝ එහෙම ලස්සන දරුවෝ හංගනවලු ගෙවල් ඇතුලේ. මොකද එයාගේ මූණට මේ ගැටුනොත් එහෙම මේ දරුවව දියබුබුළු ගන්නවලු මුළු ඇඟේම. ඉතින් ඒක කොහොම වෙනවද කියන එක දන්නේ නැහැ. නමුත් ඒක බොරුවකුත් නෙමෙයි, ඒක සිද්ධ වෙනවා. ඉතින් එහෙම දේවල් මං හිතන්නේ විද්‍යානුකූලව බැලුවත් අර කිරණත් එක්ක එනකොට ওই දේවල් අපි පරීක්ෂණ භාජන කරලා ඉඳින් අපිට කියන්න බෑ. හැබැයි මේ මිනිසුන්ගේ කිරණ ශරීරයෙන් පිට වෙන ඉතාම වැදගත්. ඊර්ෂ්‍යා කරන අයගෙන් පිට වෙන දහදිය හැම දෙයක්ම ඒ දේවල් සමාජයට හානි කරයිනේ. ඉතින් ඒක නිසා හැම වෙලේම අපි එකක් අපි ඊර්ෂ්‍යා නොකරන කෙනෙක් වෙන්න, ඊර්ෂ්‍යා කරන අයට බය නොවෙන්න, ඊර්ෂ්‍යා කරන අය පුළුවන් නම් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි මේ දහම කියලා දීලා එතනින් මුදව ගන්න. මොකද ඇත්තටම දැවැන්ත රෝගී නෙවෙයි වසංගත බවට පත් වෙනවා. මොකද ඔහුට පුළුවන් පුජ්‍යලයක් නෙමෙයි මුළු පද්ධතියක් විනාශ කරන්න, මුළු ආයතන පිටින් බිඳ වැටලා තියෙනවා ඔය ඊර්ෂ්‍යාව කියන සංකල්පය නිසා. අපේ මේ ලංකා වෙන රටවල වලට යන්න ඕනේ. අපේ රටේ තියෙන මුළු ආයතන පිටින් විනාශ වෙන මොකද මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ඊර්ෂ්‍යාවක් නිසා. ඉතින් ඒක නිසා අපි හැමෝම මේ ගැන හිතන්න ඕනේ. මං ගර්භණී මව්වරුන්ගෙන් සහ විශේෂයෙන් විවාහ වෙන්න ඉන්න අයගෙන් ඉල්ලන්නේ තමන් මව්කුසට දරුවෙක් ආපුහම ඒ ආධ්‍යාත්මික සුවය හරියට විඳින්න, මිනිස්සුන්ට ආදරය කරන්න, දෝරගලන ආදරයත් එක්ක තමන් හැසිරුණොත් එහෙම ඒ ඊගාව දරු පැටියා එන්නේ මේ මහ පොළොවට, මේ ගහකොළට මිනිස්සෙයින්ට ආදරය කරන දරු පැටවු ටිකක් තමයි ලෝකයට එන්නේ. ඉතින් ඒක නිසා ඒ ආරාධනාවත් මේ අවස්ථාවේ කරනවා හසන්ත මහත්මයා. ඒ වගේම මේ ඊර්ෂ්‍යාකාරයෙකුට සාර්ථක වෙන්න බෑයි කියන අදහස මතේ කියවුණා. හොඳ හිතින් පටන් ගන්න දේවල් වරදින්නෙත් නැහැ. දැන් දොරමඩලා වැඩසටහන පටන් අරන් අවුරුදු 18ක්. හටපට්ටම් පටන් අරගෙනත් මෙච්චර කාලයක් කියන සමහරවහන කොහොමද මෙච්චර කාලයක් සෑහෙන කාලයක්නේ 18ක් කරනවා කියලා කියනවා. මේ දෙන්නම් බැටේ කියලා තවත් දෙයකට ඊර්ෂ්‍යාවෙන් පහර දෙන්න වට්ටලා දාන්න එහෙම අරමුණකින් නෙමේ, හොඳ හිතින් අරමුණකින් සද්භාවයෙන් පටන් ගත්ත දේවල් අදත් පවතින්නේ ඒ හින්දා තමයි. මේ අනිතක ඊර්ෂ්‍යාවෙන් අපි මේ වැඩේ කළොත් කවදාවත් කරන්න බෑ. දැන් මේකට ඇවිල්ලා අත්තනායක මහත්තයා ප්‍රසිද්ධ වෙනවා, ජනප්‍රිය වෙනවා, දේශන වලට යනවා, මිනිස්සු වට වෙනවා. ඉතින් මම මේකට ඊර්ෂ්‍යා කළොත් කවදාවත් මේ ජයලාල් රෝහණ දැන් මේ එනවා කතා කරනවා, නිතර දොරමඩලාවට එනවා, මෙයා හැමෝම හොඳයි කියනවා, මේ හැමතැනම අන්තර්ජාලයේ ෆේස්බුක් එකේ උත්සව වලට යනවා. ඉතින් දැන් මම මේකට ඊර්ෂ්‍යා කළොත් එහෙම මේ වැඩේ කරන්න බෑනේ. විශේෂඥ වෛද්‍යතුමා ප්‍රසිද්ධ වෙනවා, එහෙම කොහොමද මේ එහෙම කියලා අපි හිතුවොත් මාධ්‍යවේදීන් ඇටියට අපට සාර්ථක වෙන්න බෑ. ඊර්ෂ්‍යාකාරයන්ට මේ වැඩේ කරන්න බෑ. අපිට යම් හැඟීම් ඇති වුණත් අපි ඒව දමණය කරගෙන, පාලනය කරගෙන, උපේක්ෂාවෙන්, ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යටපත් කරගත්තොත් අපේ සැබෑ මනුෂ්‍යයා මතු කරගන්න පුළුවන්. හොඳ හිතින් සද්භාවයෙන් කරන දේවල් වරදින්නේ නැහැ කියලා කියන කාරණාව සත්‍ය වෙන්නේ. ඒ නිසා යමක් එකතු කරන්න පුළුවන් නම් සමහර වෙන ප්‍රොෆෙෂනල් ඉරිසියාකාරව ඉන්නවනේ, වෘත්තීය ඉරිසියාකාරව. ඒ අය පුහුණු වෙලාම ඉන්න කුඩා කාලේ සිටම අනිත් අයට ඉරිසියා කරන. නමුත් අවසානයේදී ඔය ඉරිසියාකාරව ඒ පීඩනය නිසාම විවිධ මානසික රෝග වලට උදුර වෙනවා. විෂාදයේ වගේ මානසික රෝග, කාන්සා රෝග තත්ත. මොකද මේ පීඩනයේ වේදනාව දරා ගන්න බැහැ. අවසානයේ ලෙඩ්ඩු වෙලා තමයි නවතින්නේ. තමන්ගේම මේ සහකරුට සහකරට ඉරිසියා කරන අය ඉන්නවා. ඉගෙන ගන්න දෙන්නේ නැතුව විශ්වවිද්‍යාලය යවන්න දෙන්නේ නැහැ, උසස් අධ්‍යාපනය කරන්න දෙන්නේ නැති ඕනතරම් වෛද්‍යවරු අපිට හම්බලා තියෙනවා තමගේ සහකාරු සහකාරියට. මොකද ඉරිසියාව නිසාම. ඉතින් අවසානයේදී ඉරිසියා කරන දෙමව්පියෝ හම්බලා තියෙනවා මහසන්ත මහත්මයාම ඕනතරම් දරුවන්ට ඊර්ෂ්‍යා කරන දෙමව්පියෝ. ඒ වගේම සමහර විට මේක ටික කාලයයි ඔය ඊර්ෂ්‍යාකාර හැඟීම් සමහරට මට දුෂ්ටකම්, කුහකකම්, ඊර්ෂ්‍යාකාරකම් කරන සමහරු හැමදාම ඒවා තියාගෙන ඉන්නේ. අපටත් එහෙම ඉන්නවා. හැම අනේ අපේ හොඳ ලෙන්ගතු මිත්‍රයෝ බවට පත් වෙච්ච අය ඉන්නවා.
ඉස්සර මුල් කාලේ ඔය මේවා කියපු අදකුද කියපු මේවටගේ සමහර අද ඉතාලම ලෙන්ගතු හිත මිත්‍රෝ අපිත් ඕවා ඔළුවේ තියාගෙන හැමදාම අර තරහ පිරිමහමහ අපිත් ඒ වට පිළිතුරු දෙන්න බැඳි බැඳි එකට එක්වර කර හිටියා නම් අපිට ජීවත් වෙන්නත් බෑ අපිට සාර්ථක වෙන්නත් බෑ ඒවා අපි එතනින්ම අතහැරලා දාන්න ඕන ඕක අපි සාර්ථක වෙන්නේ අපිට ඒව අතාරින්න පුළුවන් නම් අපිව නොගෙන ඉන්නවා නම් අපි සාර්ථකයි. සන්ද මහත්මයා තව දැන් කියනවනේ මට හරි ඊර්ෂ්‍යා හිතෙන ඔයා ගැන කියලා ආදරණීයව ප්‍රකාශ කරන අය ඉන්නවා. ඒ කියන්නේ සිටිවිල්ල ආවට ඒක යා ඒක මහ දැවැන්ත හානිකර දෙයක් නෙමෙයි. ඇති වුණාම කියලා මට හරි ඊර්ෂ්‍යා ඔයාගේ වැඩ ගැන කියලා ආදරණීයව ප්‍රකාශ කරන අය ඉන්නවා. ඒ කියන්නේ ඒක පොඩි හැඟීමක් විතරයි. එහෙමත් තියෙනවා. භයානක ඊර්ෂ්‍යාවක් තියෙනවා ලිංගික ඊර්ෂ්‍යාව. මේ 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 මේක අවබෝධ කරගන්න ශ්‍රේෂ්ඨ සාහිත්‍යයේ තියෙන කතා කියන ජාතක කතා සංග්‍රහය කියනෝ නම් හොඳටම ඇති. මාටි වික්‍රමසිංහ වරක් කතා කරනවා අවුරුදු 100ක අධ්‍යක්ීම ඔබට ගන්න අවශ්‍ය නම් ජාතක කතා සංග්‍රහය කියව. වෙනම මාතෘකාවක්. ඔය ඊර්ෂ්‍යාකාරී වරේමේ කියලා දුෂ්ටයෝ කියලා කිව්වට සමහර අය ඉතා හොඳ ගතිත් තියෙනවා. මේ ඊර්ෂ්‍යාව විතරයි එකම වරද ඒක සමහර අර ඥානගතව තියනවා වෙන්න පුළුවන්. ඉතා විශිෂ්ට ගතිගුණ තියෙන මිනිස්සුයෝ. ඉතින් ඒ අය සමාජයෙන් කොන් කරන්න වෙන් කරන්න ඕනේ ඒයගේ දුර්වලතාවය අවබෝධ කරගෙන ඒ අපිත් උපේක්ෂාවෙන් බලලා ඒ අය කෙරෙහි අනුකම්පා කරලා ඒ අයත් නැවත මිත්‍රශීලී ස්වභාවයට පත් කරගන්න බැරි කමක් නැහැ. එහෙම වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපි තරහ පිරිමහන්න එකට එක කරන්න යාමෙන් වෙන්නේ අපිත් තවත් දුර්වල තත්ත්වයට පත් වෙන එක තමයි. ඔය ආයේ දවසක කතා කරන්න පුළුවන් තරමේ මාතෘකාවක් ඊර්ෂ්‍යාව ලෙඩක්ද කියන මාතෘකාව ජේෂ්ඨ කතිකාචාර්ය රත්නායක හේරත් මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුත කරන්න කැමති පේරාජන විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්යතුමා කාලෙකට පස්සේ දොරමඩලාවට සහභාගී වුණේ ආපු හැටි ඒකත් කිව්වනේ. එහෙම කාලෙකින් අහමොත් තගේ වටිනාකමට වැඩි නේද? මොකද නැත්තේ කියලා හැමත් අහනවා සමහරු මගෙන්. ඉතින් ඔන්න දැන් ඉන්නවන්නේ ඉතින් හරි. ප්‍රශ්නෙට උත්තරේ. ජලල් රෝහණ මහත්මයා ප්‍රවීණ සම්මානනීය රංගවේදියෙක් ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. මනෝරෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයා ඔබටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. අපේ රටේ සංස්කෘතික අධ්‍යක්ෂවරිය අපේ රටේ ප්‍රකට විද්වත් කාන්තාවක් අනුෂා ගෝකුල් ප්‍රනාන්දු මහත්මිය ඔබටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවකින් හමුවෙන්න සමගාමීව ඔබ හැමතයිවා.